සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම ඉතින් අද සුපුරුදු ලෙස ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube නාලිකාව වෙත පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ semiconductor theory ගැන ඔයගොල්ලොත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේක ඇයි ඔයගොල්ලොත් කතා කරන්නේ? ඔයගොල්ලන්ට මතක ඇති PLC ගත්ත හැමෝම දන්නවා මම PNP NPN sensors ගැනට හිලිවිලා එතනින් පොඩ්ඩ නවත්තනවා. ඉතින් නවත්තරෙවිලා මම කියනවා මම මේක ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කියලා. ඒ කියලා දෙන්නම් කියලා කිව්වේ මම මේක මේ ටික ඔක්කොම ඕගොල්ලන්ට කියලා දෙන්න නැතුව මේ තියරි එක ඕගොල්ලන්ට කියලා දෙන්න නැතුව මට ඒක ඕගොල්ලන්ට කියලා දීලා තේරුමක් නැති නිසා. එතකොට මම ආද ඕගොල්ලන්ට කියලා දෙනවා මෙන්න මේ semiconductor theory ගැන. එතකොට මේකේ ඩයෝඩ් තියෙනවා, ඊට පස්සේ මේක ඩයෝඩ් වර්ග තියෙනවා, ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් තියෙනවා. මේ හැම එකකින්ම එක්රොක් වෙච්ච කොටසක් තමයි මේක. එතකොට මේකේ සාමාන්‍ය පාඩම් 3-4ක් වගේ එයි. එතකොට ඕගොල්ලන්ට ඩයෝඩ් ගැන මුලින්දම්ම එතකොට ට්‍රාන්සිස්ටර් ගැන මුලින්දම්ම මේකෙදි ඉගෙන ගන්න පුළුවන්. මේ තියරි එක යටතේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මම මේකට යන්න කලින් ඕගොල්ලෝ අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් ඕගොල්ලන්ට අපේ මේ තියෙන අපේ නාලිකාව එතකොට දැන්ට අපි වීඩියෝ 87ක් විතර ගහනලා තිනවා. එතකොට මේකෙන් 85ක්ම තියෙන්නේ. ගොඩක් හොඳට ඕගොල්ලන්ට අලුත් දේවල් කියලා දෙන සහ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් කියලා දෙන වීඩියෝස් තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එකේ ඉන්න ඕනම කෙනෙක්ට මේක බැලුවහම ඕගොල්ලන්ට ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අපි එකේදී නම් ෂෝට් වීඩියෝ නම් නැහැ. එතකොට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ටෙක් එකක් ගිහිල්ලා ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න පුළුවන් පාඩම් කොටසක් තමයි මේ තියෙන්නේ. එතකොට අපේ තියෙනවා වෙනම PDF එකක්. එතකොට මේක ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික ඒවත් එක්ක මේ PDF එක කියන්නේ සහ PLC වීඩියෝ මාලාවක් තියෙනවා. ඕගොල්ලන්ට කැමති අය ඉන්නවා නම් මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ෆෝන් නම්බර් එක. ඕගොල්ලන්ට ඒක ලබා ගන්න පුළුවන්. හරිද? එතකොට මේව ගැන වෙන වෙනමම වීඩියෝ දාලා තිනවා. මේ තියෙන PLC පාඩම මාලාව ගැන වීඩියෝ එක. ඊට පස්සේ අපේ PDF මාලාව ගැන වීඩියෝ එකත් මෙන්න මේකේ තියෙනවා. හරිද? හරි. එහෙනම් යන් semiconductor theory වලට. එතකොට මොකද්ද මේ semiconductor theory? මොකද්ද මේක බේස් කරගෙන යන්නේ? එතකොට අපි මුලින්ම semiconductor ගැන ගත්තාම මම ඕගලන්ට මෙන්න මේ සයිට් එක අනුව මේ වෙබ්සයිට් එක අනුව මම ඕගලන්ට මෙන්න මේකෙන් කියලා දෙනවා semiconductor කියන්නේ මොනවද, ඊට පස්සේ PN junction, ඊට පස්සේ diodes ගැන, senna diodes ගැන, ඊට පස්සේ මේ වගේ ගොඩක් දේවල් ඕගලන්ට මේකෙදි මම කියලා දෙනවා. එතකොට අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි semiconductor කියන්නේ මොකද්ද? semiconductor කියලා කියන්නේ අර්ධ සන්නායක. එතකොට මේ semiconductor කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් එම් semiconductor කියන්නේ අර්ධ සන්නායක. එතකොට මේ semiconductor කියන්නේ සන්නායකතාවය conductor සහ insulator අතර තියෙන හින්දා තමයි අපි මේකට semiconductor කියලා කියන්නේ. conductors එහෙම නැත්නම් හොඳ සන්නායක නැත්නම් පරිවාරක එහෙම නැත්නම් insulators අතර ඇති නිසා අපි ඒකට semiconductor කියලා කියනවා. ඒ කියන්නේ ඉන්සුලේටර්ස් කියන්නේ කරන්ට් එක කන්ඩක්ට් කරන්නෙම නැති ඒවා. එතකොට අපි ඒවට කිව්වොත් එහෙම ඔය කොළ කෑලි, එහෙම නැත්නම් ලී, ඊට පස්සේ ප්ලාස්ටික්, හරිද, රබර්, මේවා ඔක්කොම ඉන්සුලේටර්ස්. ඒ කියන්නේ ඒක හරහා ධාරාවක් ගමන් කරන්නේ නැති ඒවා. ඒ කියන්නේ කරන්ට් එකක් යන්නේ නැති ඒවා තමයි ඔය ඉන්සුලේටර්ස් කියලා කියන්නේ. හරිද? එතකොට අපිට ඒක ගන්න පුළුවන්, රබර් ගන්න පුළුවන්, ඊට පස්සේ ප්ලාස්ටික් ගන්න පුළුවන්, ඊට පස්සේ ලී ගන්න පුළුවන්, ඊට පස්සේ අපිට කොළ වගේ දේවල් ගන්න පුළුවන්. ඒව හරහා කරන්ට් එකක් එහෙම නැත්නම් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එතකොට හොඳ කරන්ට් කන්ඩක්ට් කරන ඒවා මොනවද තියෙන්නේ? ඔයගොල්ලෝ දන්නවත් ඇති තඹ තියෙනවා, ඇලුමිනියම් තියෙනවා, ඒ වගේම රත්තරන් තියෙනවා, ඊට පස්සේ අපි තව ගත්තොත් එහෙම යකඩ තියෙනවා. මේ වගේ ඒවා කරන්ට් එක කන්ඩක්ට් කරනවා. එතකොට මම මේක පොඩි මෙන්න මෙහෙම මේක මම අයින් කරලා මම මේකට ගන්නම් පොඩි පෑනක් නන කරගෙන මම මෙහෙම මෙන්න මේ පැත්තෙන් conductors කියලා දාලෙවිලා ඔයගොල්ලෝ පුළුවන් නම් මේක ලියා ගන්න. මෙහෙම conductors කියලා දාලෙවිලා මෙන්න මෙහෙම එකක් ගහලෙලා මේක දාන්න, කොපර් දාන්න, ඊට පස්සේ ඇලුමිනියම් දාන්න, ඊට පස්සේ ගෝල්ඩ් දාගන්න, ඊට පස්සේ යකඩ, ඒ වගේ දේවල් දාගන්න. ඒව හරහා ධාරාවක් ගමන් කරවිය හැකි. හරිද? ඊට පස්සේ ආපහු මෙන්න මේ පැත්තෙන් ඉන්සුලේටර්ස් කියලා දාගෙන මෙන්න මේ පැත්ත දාගන්න. ප්ලාස්ටික්, රබර්, ඊට පස්සේ වුඩ්, ඒ කියන්නේ ලී,
ඊට පස්සේ paper වගේ දේවල් මේ පැත්තේ දාගන්න. හරිද? එතකොට මේ semiconductors කියලා කියන්නේ මේක conductor උත් නෙමෙයි. හරිද? මේක insulator උත් නෙමෙයි. හරිද? මෙන්න මේ අතරමැද තියෙන ඒවා තමයි හරිද? මෙන්න මේ semiconductors කියලා කියන්නේ. හරිද? එතකොට මේ conductors තමයි electron flow එකට අඩුම ප්‍රතිරෝධයක් දක්වන්නේ මෙන්න මේ conductors තමයි. ඒ තේරුම තමයි අපි සාමාන්‍ය මොකක් හරි සර්කිට් එකක් හදුවාම මම පොඩි සර්කිට් එකක් මෙන්න මෙහෙම හදන්නම්කෝ. මෙන්න දාලා මම මෙන්න මෙතනින් පොඩි බල්බ් එකක් දානවා. මෙන්න මෙහෙම දානවා. එතකොට මේක කරන්ට් එක ගමන් කරන්නේ කොහොමද? මම මේකේ මේ කරන්ට් එක යන පැත්ත ආවේ කොහොමද කියන දේත් මම ඕකට ඉස්සරහට කියලා දෙන්නම්. මේක මේ පොඩි කතාවකින් එන්නේ. නැතුව මේ අර කූලොම් ප්‍රමාණකින් යන කතාව නෙමෙයි. හරි. එතකොට ඒකයි කූලොම් ප්‍රමාණය යන කතාව තමයි ඕගලන්ට ඔය ටෙක් වලදී හැමතැනදීම කියලා දෙන්නේ. ඒත් ඒ කතාව නෙමෙයි. සාමාන්‍යයෙන් ඕක කැම්පස් එකට වගේ ගියහම තමයි ඔය මම කියන තියරික ඉගෙන ගන්න පුළුවන්. ඒක මම ඕගලන්ට ඉස්සරහ තියෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම්. එතකොට මෙන්න මෙහෙම තමයි i ගමන් කරන්නේ. ප්ලස් පැත්තේ මෙන්න මෙහෙම i ගමන් කරලා මෙන්න මේ පැත්තට එනවා. ඒ කියන්නේ මයිනස් පැත්තට එනවා. දැන් මේ පැත්ත ප්ලස් කියලා ගත්තොත් ප්ලස් මේ පැත්ත මයිනස් කියලා ගත්තොත් එහෙම ඒ කියන්නේ ප්ලස් සහ නෙගටිව් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ගිහිල්ලා වෙලා මෙන්න මෙහෙම එනවා. හරිද? එතකොට මේ තියෙන්නේ i. හරිද? conductors කියලා කියන්නේ මෙන්න මෙහෙම ධාරාව ගමන් කරනකොට මෙන්න මේ අනිත් පැත්තට ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් තියෙනවා. හරිද? ඒ ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකට අවම ප්‍රතිරෝධයක් දක්වන ඒවා තමයි මෙන්න මේ conductors කියලා කියන්නේ. ඒ කියන්නේ මේවලදී මේ මං ගත්තේ දැන් කොපර් ගත්තා, ඇලුමිනියම් ගත්තා, gold ගත්තා. එතකොට මේවා මේ ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකට ඉතා අවම ප්‍රතිරෝධයක් තමයි දක්වන්නේ. එතකොට මේ හරහා කරන්ට් එක ගමන් කරලා ඉවරලා මෙන්න මේ බල්බ් එක පත්තු කරවන්න අපිට පුළුවන්. හරිද? ඉතින් මෙන්න මේ වගේ අපි conductors කියලා අපි හඳුන්වනවා. එතකොට මම හිතනවා දැන් ඕගොල්ලන්ට conductors කියන මොකද්ද කියලා පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට මේවට හොඳ electron flow එකක් තියෙනවා. එතකොට මේව හරහා හොඳ ධාරාවක් අපිට ඉගෙන අරගෙන යන්න පුළුවන්. හරිද? ඕගොල්ලෝ ඒක මතක තියාගත්තා නම් conductor කියන එක ඕගොල්ලන්ට නිවැරදි වෙන ප්‍රශ්නකට උනත් උත්තරයක් ලියා ගන්න පුළුවන්. එතකොට අපි insulators ගත්තාම insulators හරහා අපිට කරන්ට් එකක් ගමන් කරවන්න බෑ. හරිද? මෙහෙම මෙන්න වගේ සර්කිට් එකක් ගත්තාම අපිට මේ ඉන්සුලේටර්ස් වලට අපි මොනවද ගන්නෙ? අපි ගන්නෙ කොළ කෑලි. ඊට පස්සේ කොළ. එහෙම නැත්නම් ඒ කියන්නේ කඩදාසි කොළ. ඊට පස්සේ ලී. ඊට පස්සේ ප්ලාස්ටික්. ඊට පස්සේ රබ්බර්. ඒ වගේ දේවල් තමයි මෙන්න ඉන්සුලේටර්ස් වලට අපි ගන්නෙ. හරිද? එතකොට මේක හරහා අපිට ධාරාවක් ගමන් කරන්න බෑ. මොකද මේවල තියෙන ප්‍රතිරෝධය ඉතාම වැඩි. හරිද? ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා මේවල. හරිද? එතකොට ඒක හරහා අපිට ධාරාවක් කොයිලේකවත් ගමන් කරවන්න බෑ. ඒක තමයි ඒ කොටස ඉන්සුලේටර්ස් ගණයට අයිති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම පරිවාරක කොටසට අයිති වෙලා තියෙන්නේ ඒ නිසා. එතකොට අපි දන්නවා පරමාණුක. එහෙම නැත්නම් ඇටම් එක. එහෙම නැත්නම් පරමාණුක වේලන්ස් ඉලෙක්ට්‍රෝන් කියලා කොටසක් තියෙනවා. ඒක අපි ගොඩක් අය දන්නවා. හරිද? වේලන්ස් ඉලෙක්ට්‍රෝන් කියලා කියන්නේ මොනවද? සංයුත්තදා ඉලෙක්ට්‍රෝන. ඒතකොට ඕගොල්ලෝ දන්නවද සංයුත්තා ඉලෙක්ට්‍රෝන? එහෙම නැත්නම් වේලන්ස් ඉලෙක්ට්‍රෝන් කියලා කියන්නේ මොකද්ද කියලා? එතකොට මම ඒක ඕගොල්ලන්ට මෙන්න මෙහෙම ඇඳලා පෙන්නන්නම්. මෙන්න මෙතනින් තියෙනවා මෙන්න මෙහෙම නියෂ්ටිය. හරිද? මෙන්න මේක නියෂ්ටිය. හරිද? මෙන්න මේක වටේට මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන කරකිනවා. හරි. මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන කරකිනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ එකක් සාමාන්‍යයෙන් අපි කියන්නේ අපි මේක හඳුන්වන්නේ ඇටම් එකක් කියලා. හරිද? එහෙම නැත්නම් පරමාණුවක් කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතන තියෙනවා නියෂ්ටිය. හරිද? නියෂ්ටිය තියෙනවා. එතකොට මෙන්න මේ තියෙනවා අපේ ඉලෙක්ට්‍රෝන. හරිද? එතකොට
මේ වේලන්ස් ඉලෙක්ට්‍රෝන් කියලා කියන්නේ පරමාණුවක දැන් මේ වගේ පරමාණුවක මෙන්න මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි මෙන්න මේ වේලන්ස් ඉලෙක්ට්‍රෝන් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ තියෙන අවසාන කවචයට කියනවා වේලන්ස් බෑන්ඩ් කියලා කියනවා. හරිද? දැන් මෙන්න මේ න්‍යෂ්ටීය වටේට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම වටේට කැරකෙනවා. හරිද? මෙහෙම වටේට කැරකෙනවා. හරිද? මේ මේ න්‍යෂ්ටීය වටේට මේ ඉලෙක්ට්‍රෝන කැරකෙනවා. එතකොට මේ අවසාන කවචයකට කියන්නේ අපි වේලන්ස් ඉලෙක්ට්‍රෝන්ස් කියලා. හරිද? එතකොට මේ මෙහෙම එතකොට මේක අපි හඳුන්වන්නේ පරමාණුක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන. හරිද? එතකොට මෙන්න මේ අවසාන කවචයේ අපි කියන්නේ වේලන්ස් බෑන්ඩ් කියලා අපි ඒක හඳුන්වන්නේ. එතකොට මේක බෑන්ඩ් එක වේලන්ස් බෑන්ඩ් එක කියන්නේ මෙන්න මේක පරමාණුක අවසාන කවචය. හරිද? මේක තමයි වේලන්ස් බෑන්ඩ් එක. එතකොට මේකේ වේලන්ස් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. වේලන්ස් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඔන්නෝම තමයි අපි මේක හඳුන්වන්නේ. එතකොට මේ වගේ ඇටම් එකක එහෙම නැත්නම් පරමාණුවක හරිද පරමාණුවක මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන මේකේ තියෙන න්‍යෂ්ටියත් එක්ක මෙන්න මේ අවසාන කවචයේ තියෙන ගොඩක් දුරින් කියන්නේ සාමාන්‍ය දුරකින් තමයි තියෙන්නේ. එතකොට මේ න්‍යෂ්ටියත් එක්ක ලොකු බැඳීමක් නැහැ. මේක මෙහෙම වටේට කැරකුණාට මේක අවසාන කවචයේ මේක ලොකු බැඳීමක් නැහැ. මොකද තවත් එනවනේ තවත් මෙහෙම බෑන්ඩ් එනවා. ඊට පස්සේ ඒක වටත් මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන යනවා. මෙහෙම ඉලෙක්ට්‍රෝන යනවා. එතකොට මේ වගේ අවසානයක මේ මැද තියෙන න්‍යෂ්ටියත් එක්ක ලොකු බැඳීමක් නැහැ. එතකොට අපිට දෙන පොඩි එනර්ජි එකකින් පොඩි පවර් එකකින් මේකේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ඉවරලා අපිට වෙන එකකට ගන්න පුළුවන්. මේ න්‍යෂ්ටින් ගලවලා එළියට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ එක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මේකෙන් මම කියවන්නේ මෙන්න මෙහෙම පවර් එකක් දීලා මම මේක මේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ගන්නවා. මෙන්න මෙහෙම මම මේකට ඉලෙක්ට්‍රෝනයක් මම මේක ගලවලා ගන්නවා. අපි මේක හඳුන්වනවා කන්ඩක්ෂන් බෑන්ඩ් කියලා. හරිද? මෙන්න මේ පරමාණුක අවසාන කවචයෙන් තමයි මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් මම ගලවලා ගන්න පොඩි පවර් එකක් දීලා. හරිද? එතකොට මම මේ ගලවලා ගත්ත එක මේක මම හඳුන්වනවා කන්ඩක්ෂන් බෑන්ඩ් කියලා. කන්ඩක්ෂන් බෑන්ඩ් කියලා. conduction band. එතකොට මේක මේ ඉගෙන ගැනීමේ පහසුවකට තියෙන දෙයක් මිසක් මේක අර රියල් විදිහට නෑ. හරිද? මේක අපි ඉගෙන ගැනීමේ පහසුවට තමයි මෙන්න මේ conduction band එක අපි හඳුන්වන්නේ. ඔයගොල්ලෝ ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට දැන් අපිට මේක එහෙම මං කිව්වේ මොකද මෙයාට ඕනම තැනකට චලනය වෙන්න පුළුවන්. මොකද මෙයා නියෂ්ටියකට බැඳිලා නෑ. හරිද? මේ න්‍යෂ්ටියෙන් අපි පොඩි පවර් එකක් දීලා මෙයා මේ ඉලෙක්ට්‍රෝන එක එළියට ගලවලා ගත්තා. එතකොට අපි සාමාන්‍ය එක හඳුන්වන්නේ කන්ඩක්ෂන් බෑන්ඩ් කියලා. එතකොට එයාට ඕනම තැනකට චලනය වෙන්න පුළුවන්. එයා මේ න්‍යෂ්ටියට බැඳිලා නැති නිසා. එතකොට සමහරක් ඔය ඇටම්ස් තියෙනවා, කියන්නේ පරමාණු තියෙනවා. මේ විදිහට අඩු එනර්ජි එකක් දීලා මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන එළියට අරගන්න පුළුවන් ඒවා. එතකොට ඒවා එහෙකින් අඩු එනර්ජි එකකින් මෙහෙම එළියට ගැලවිලා ආවට පස්සේ ඕනෑම තැනකට චලනය වෙන්න පුළුවන්. එතකොට අපි කියනවා ඒක කන්ඩක්ෂන් බෑන්ඩ්, එහෙම නැත්නම් කන්ඩක්ෂන් රීජන් කියලා අපි ඒක හඳුන්වනවා. එතකොට ෆෝබිඩින් ගැප් එක කියන එකක් තියෙනවා. බලමු මේකේ ඉමේජ් එකක් තිබ්බද කියලා. එනර්ජි බෑන්ඩ් වේලන්ස් ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ නෑ, ඒකේ නෑ. بس බලමු මේකේ. ආ, මේ තියෙනවා. හරි. එතකොට මෙන්න මේ වේලන්ස් බෑන්ඩ් එක තියෙනවා. හරිද? මේ වේලන්ස් බෑන්ඩ් එක කියලා තියෙන්නේ පරමාණුවේ අවසාන කවචයේ මෙන්න මේ ටික. හරිද? මේ තියෙන්නේ පරමාණුවක්. එතකොට මේකෙන් මෙන්න මේ කන්ඩක්ෂන් බෑන්ඩ් එක, එහෙම නැත්නම් මෙන්න මේකෙන් අපි එනර්ජි පොඩි එනර්ජි එකක් දීලා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන එකක් ගලව ගන්න එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඒ ගලවගෙන ආවට පස්සේ මේක වැටෙනවා මෙන්න මේ විදිහට කන්ඩක්ෂන් බෑන්ඩ් එකට. හරිද? මේ විදිහට කන්ඩක්ෂන් බෑන්ඩ් එකට වැටෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය, හරිද, මං හිතනවා ඔයගොල්ලන්ට මේක හොඳට පේනවා ඇති කියලා. මෙන්න මෙතන මේ වේලන්ස් බෑන්ඩ් එක මේ කොළපාටින් තියෙන පැත්ත.
එතකොට මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් මෙන්න මේ කන්ඩක්ෂන් බෑන්ඩ් එක පැත්තට එන්න. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන පරමාණුවෙන් මේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා එළියට එන්න අපි හැදින්නවා. හරිද? මෙන්න මෙතන දීලා තියෙන මේ EG කියලා ඒ කියන්නේ මෙන්න මේ තරම් එනර්ජි ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙච්චරක් එනර්ජි ජනනය වෙනවා මේ පැත්තේ ඉඳන් මේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා මෙහාට එළියට එන්න. එතකොට මෙන්න මෙතන වේලන්ස් බෑන්ඩ් එකයි මෙන්න මේ කන්ඩක්ෂන් බෑන්ඩ් එකයි අතර තියෙන මේ ගැප් එකට තමයි අපි කියන්නේ, ඒ කියන්නේ එනර්ජි ගැප් එකට තමයි අපි ෆෝබිඩින් ගැප් එක ගැප් කියලා කියන්නේ. එහෙම නැත්නම් එනර්ජි ගැප් කියලා හඳුන්වන්නේ අපි මෙන්න මේ කොටසට තමයි. හරිද? ඒ වගේම ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ වේලන්ස් බෑන්ඩ් එකේ ඉලෙක්ට්‍රෝන තිබ්බට කරන්ට් කන්ඩක්ට් කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේකේ මේ ඉලෙක්ට්‍රෝන තිබ්බයි කියලා මේක නිදහසේ චලනය වෙන්න බෑ. හරිද? මේක හරහා කරන්ට් එකක් ගමන් කරන්නත් බෑ, නිදහසේ චලනය වීමටත් නොහැක. එතකොට මේ වේලන්ස් බෑන්ඩ් වලට අපි එලියෙන් පව එකක් දෙන්න ඕනේ. මොකක් හරි එලියෙන් එනර්ජි එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙන්න මේක කරකෙන්නේ. මොකට අපි කරනවා? ඔය තර්මල් ජෙනරේෂන් කියලා එකක් තියෙනවානේ. තර්මල් ජෙනරේෂන් කියලා කියන්නේ පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි කරනවා. හරිද? ඒ පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි කරනකොට එතකොට අපි මොකක් හරි දෙන එනර්ජි එකක් නිසා, එහෙම නැත්නම් අපි කියවනේ තර්මල් ජෙනරේෂන් කියලා, ඒ කියන්නේ පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි කරනවා කියලා. එහෙම කරාට පස්සේ මෙන්න මේ නියෂ්ටියේ බැඳීමෙන් වෙනස් වෙලා මම මේකට ගන්නම්කෝ අපහු මේ පින්තූරෙම. මම මෙන්න මේක ගත්තාම මෙන්න මෙතන මැද තියෙන නියෂ්ටිය මේක බැඳීමක් නේ, මේ පරමාණුවන්නේ. මෙන්න මේකෙන් ඉලෙක්ට්‍රෝනය ගැලවිලා මෙන්න මේ කන්ඩක්ෂන් බෑන්ඩ් එකට එනවා. මේ කන්ඩක්ෂන් බෑන්ඩ් එකට ආවට පස්සේ මම ඕගලන්ට කලින් කිව්වා නිදහසේ චලනය වීමට හැකියි කියලා. හරිද? නිදහසේ චලනය වීමට හැකියි කියන්නේ කරන්ට් ෆ්ලෝ එකක් තියෙනවා. ඒ කියන්නේ කන්ඩක්ටිවිටි එකක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය මෙන්න මෙහෙම එළියට ගැලවිලා ආවොත් විතරයි මේක හරහා කරන්ට් ෆ්ලෝ එකක් තියෙන. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට මේ පරමාණුව තිබ්බොත් එහෙම මේක හරහා කරන්ට් ෆ්ලෝ එකක් නැහැ. මේක මේ පරමාණුවෙන් ගැලවිලා මේක එළියට එන්න ඕනේ. එළියට ආවොත් විතරයි කරන්ට් ෆ්ලෝ එකක් තියෙන්නේ. එහෙම නැත්නම් නිකම්ම මේක නිකන් තියෙනවා විතරයි. හරිද? මේ කිසිම චලනයක් වෙන්නෙත් නැහැ. හරිද? කරට් කන්ඩක්ට් කරන්නෙත් නැහැ. මොකුත් නැහැ. හරිද? මෙහෙම ගැලවිලා එළියට ආපු ගාම්ම මේ කන්ඩක්ෂන් මේ බෑන්ඩ් කියලා මං ගත්තේ මේක එළියට එන එකනේ මං අදහස් කරේ. එතකොට අපි ටෙම්පරේචර් එක පොඩ්ඩක් වැඩි කරලා, එහෙම නැත්නම් උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි කරලා අපි මෙයාව ගලවගෙන එළියට ගන්නවා. අපි එකට එනර්ජි එකක් දෙනවානේ. අන්න ඒ එනර්ජි එක දෙන එක තමයි මෙන්න මේ ඉමේජ් එකෙන් තියෙන්නේ. මේ තියෙන එනර්ජි කියලා මේක ඉඳන් ගලවගෙන එළියට එන්න අපි එනර්ජි එකක් දෙනවා. හරිද? තර්මල් ජෙනරේෂන් එක. හරිද? මේ තියෙන මේ තියෙන දාලා තර්මල් ජෙනරේෂන් කියලා මං ඒක දැක්ක දැනුවේ. හරි, මෙන්න මෙතන මෙතනින් ඉඳන් එළියට එන තර්මල් ජෙනරේෂන් එක. පොඩි උෂ්ණත්වය වැඩි කිරීමක් කරනවා. එතකොට මෙයා මෙතන ගැලවිලා එළියට ආවා. එතකොට මේක හරහා කරන්ට් ෆ්ලෝ එකක් තියෙනවා. හරිද? මොකද මෙයා නිදහසේ ඉන්නේ. මෙයා නිදහසේ ගමන් කරන්න පුළුවන් එතකොට. හරිද? එතකොට කන්ඩක්ටිවිටි එකක් තියෙනවා. එතකොට අපි ගත්තනේ කන්ඩක්ටර්ස්. මම ඔයාලට අපෝ මෙන්න මේ තියෙන කන්ඩක්ටර්ස්. එතකොට මෙන්න කන්ඩක්ටර්ස් ගත්තාම ඒවල වේලන්ස් බෑන්ඩ් එකක්. ඒ කියන්නේ මම අර ඔයගලන්ට පෙන්වන්නේ වේලන්ස් බෑන්ඩ් එකක් කියන්නේ මොකද කියන්නේ මෙන්න අවසාන කවචයේ. මෙන්න අවසාන කවචය කියලා. එතකොට මෙන්න වේලස් බෑන්ඩ් එකයි කන්ඩක්ෂන් බෑන්ඩ් එකයි මෙන්න තියෙනවා කන්ඩක්ෂන් බෑන්ඩ් එක. එතකොට මේ කන්ඩක්ෂන් බෑන්ඩ් එකත් අතර එනර්ජි ගැප් එකක් තියෙනවා කියන්නේ. මේ තියෙන්නේ වේලස් බෑන්ඩ් එකයි කන්ඩක්ෂන් බෑන්ඩ් එකයි අතර එනර්ජි ගැප් එකක් තියෙනවා. මෙතන EG කියලා දාලා. එතකොට කන්ඩක්ටර්ස් වල මේ එනර්ජි ගැප් එකක් නොමැති තරම්ම. හරිද? ඒ කියන්නේ එහෙම මේ කන්ඩක්ටර්ස් වල මෙන්න මේ විදිහට වේලස් බෑන්ඩ් එකේ කන්ඩක්ෂන් බෑන්ඩ් එකේ අතරමැද තියෙන මෙන්න එනර්ජි ගැප් එක නොමැති තරම්. සමහර කාලවලට පොඩි එනර්ජි ගැප් එකක් තියෙනවා. මේක මේ දෙන්න ඕවර්ලැප් වෙලා තමයි හැමතිස්සෙම ඉන්නේ. එකමත් එක වැඩිලා තියෙන්න පුළුවන්. එතකොට ඒක තමයි අපි කියන්නේ කන්ඩක්ටර්ස් වල මෙන්න මේ වේලස් බෑන්ඩ් එකේ ඉඳන් කන්ඩක්ෂන් බෑන්ඩ් එකට යන එනර්ජි ගැප් එක ගොඩක් අඩු වෙන. ඒ කියන්නේ අර ඕලැප් වෙලා එකමත් එක වගේ නේ තියෙන්නේ. හරිද? එතකොට ටක් ගාලා යන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ කරන්ට් කන්ඩක්ට් එක ඉතාම හොඳයි. හරිද? අපි ගත්තා සෙමිකන්ඩක්ටර් වල කරන්ට් කන්ඩක්ට් එක ඉතාම හොඳයි. මොකද එනර්ජි ගැප් එක අඩුයි. එතකොට ප්‍රතිරෝධය ගොඩක් අඩුයි. හරිද? ප්‍රතිරෝධය සාමාන්‍යයෙන් අර නිකන් තිබ්බන තිබ්බ ගන්නට වගේ ප්‍රමාණිතයි. මොකද ඒක වෙනස් වෙනවා. මොකද දැන් ඔය රත්තරන් වගේ ගත්තාම ඒවල
ප්‍රතිරෝධය නැතිම තරම්. ඒ කියන්නේ ගොඩක් අඩුයි. එතකොට අපි යකඩ වලට වගේ කිට් වෙනකොට ප්‍රතිරෝධය පොඩ්ඩක් සාමාන්‍ය පොඩ්ඩක් තියෙනවා. එතකොට ඒක වෙන්නේ මෙන්න මේ පරමාණු අණුව තමයි ඒක වෙන්නේ. හරිද? ඊට පස්සේ වල මේ කන්ඩක්ෂන් බෑන්ඩ් වල හැසිරීම අණුව ඒ දේ සිද්ධ වෙන්නේ. හරිද? එතකොට එයාලගේ කන්ඩක්ටර්ස් වල අඩුනේ වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නිදහසේ ගමන් කරන්න පුළුවන්. හරිද? එතකොට පොඩි එනර්ජි ගැප් එකකින් එයා එළියට යන්නේ. එතකොට අර මේ අනිත් ඒවා තරම් ලොකු දැන් මේක ගත්තොත් එහෙනම් දැන් සෙමිකන්ඩක්ටර්ස් තරම්වත් ලොකු ප්‍රමාණයක් ඕනේ නැහැ. ඉතාලම පොඩි ප්‍රමාණයකින් පොඩි එනර්ජි එකකින් ඒගොල්ලෝ එළියට ඇහිලා නිදහස් ඉලෙක්ට්‍රෝන වෙනවා. එතකොට අපි ගත්තනේ ඉන්සුලේටර්ස් එහෙම නැත්නම් පරිවාරක කියලා ගත්තනේ. එතකොට මේ පරිවාරක වරත් මෙන්න මේ දැන් මේ වේලස් බෑන්ඩ් එකේ දැන් කන්ඩක්ෂන් බෑන්ඩ් එකට එන්න ලොකු එනර්ජි ප්‍රමාණයක් ගන්නවා. දැන් අපි ගත්තනේ කන්ඩක්ටර්ස් ගත්තනේ කන්ඩක්ටර්ස් වල සාමාන්‍ය එනර්ජි ගැප් එක කියන්නේ ඒක එනර්ජි ගැප් එකක් නැති තරම් එක මතයක තියෙන්නේ. හරිද? පොඩි පවර් එකක් ඒ කියන්නේ පොඩි ටෙම්පරේචර් එකක් වැඩි කරත් මෙයා මේ පැත්තට ඒ කියන්නේ පොඩි උෂ්ණත්වයකදී වුණා මෙයා මේ පැත්තට එනර්ජි එකකින් මෙයා මේ පැත්තට මාරු වෙන්න පුළුවන්. එතකොට අපි ගත්තනේ දැන් සෙමිකන්ඩක්ටර් ගත්තනේ සෙමිකන්ඩක්ටර් තමයි මේ දැන් මම කියලා දුන්නේ. හරිද? මේ පාඩම සෙමිකන්ඩක්ටර් වල සාමාන්‍යයෙන් එනර්ජි ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ටෙම්පරේචර් එකක් අපි දෙන්න ඕනේ. එතකොට එයාගේ මේ පැත්තට මාරු වෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන මාරු වෙනවා. හරිද? ඒක නිදහස් ඉලෙක්ට්‍රෝනයක් වෙනවා. ඒ කියන්නේ කන්ඩක්ෂන් බෑන්ඩ් වලට එනවා. හරිද? එතකොට අපි ඉන්සුලේටර්ස් ගත්තාම ඉන්සුලේටර්ස් වලදී අපිට ලොකු එනර්ජි ගැප් එකක් දෙන්න ඕනේ. මොකද කරන්ට් ෆ්ලෝ එකක් නැහැනේ. දැන් රබ්බර්, ප්ලාස්ටික්, මේ මෙතන තියෙන සෙරමික්, ඊට පස්සේ ග්ලාස් මේ වගේ ඒවා ගත්තාම ලොකු එනර්ජි ගැප් එකක් දෙන්න ඕනේ. මෙහි ඉඳන් මේ වේලන්ස් බෑන්ඩ් එක ඉඳන් කන්ඩක්ෂන් බෑන්ඩ් එකට දෙන්න. ඒ ආවත් එතනින් එහාට එයාට මොකුත් ක්‍රියාත්මක වෙන්න බෑ. එයා නිකන් එතන ඉන්නවා විතරයි. හරිද? එයාට මොකුත් දෙයක් කරගන්න බෑ. එතකොට ලොකු ප්‍රතිරෝධයක් තියෙන. ඒ කියන්නේ අර ලී හරහාම කරන්ට් එක ගමන් කරන්න බෑ කියන්නේ ඔන්න ඔය හේතුව මත තමයි. මොකද මේ කන්ඩක්ෂන් බෑන්ඩ් එක කියන්නේ මේ පැත්තෙන් එන ඉලෙක්ට්‍රෝන ටික නිදහසේ චලනය වීමට පුළුවන් නම් පමණයි ඒක හරහා අපිට ධාරාවක් ගමන් කරන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? ඒක හොඳට ගමන් කරනවා නම් ඒක හරහා අපිට හොඳ ධාරාවක් ගමන් කරන්න පුළුවන් කියලා අපි ඒක හඳුන්වන්නේ. හරිද? එතකොට සමහරක් ඒ වටාවට පස්සේ ඒ හරහා අපිට ලොකු ධාරාවක් ගමන් කරන්න බෑ. කියන්නේ අපිට ඉන්සුලේටර්ස් වලට ආවට පස්සේ ඒ හරහා ධාරාවක් ගමන් කරන්න බෑ. මොකද මෙතන ඉඳන් මෙතනට එන්නත් ලොකු එනර්ජි ගැප් එකක් දෙන්න ඕනේ. ඒ එනර්ජි එකක් දුන්නට පස්සේ තමයි එයා මේ පැත්තේ ඉඳන් ගැලවිලා මේ පැත්තට එන්නේ. ඒක කොච්චරක්ද කියලා කියන්න බෑ. එතකොට ඕගොල්ලන්ට තේරෙන්න ඇති දැන් කන්ඩක්ටර්ස් සහ සෙමිකන්ඩක්ටර්ස් සහ ඉන්සුලේටර්ස් අතර තියෙන වෙනස්කම් මොනවද කියලා ඕගොල්ලන්ට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ආපහු තේරුම් නැත්නම් ආපහු මෙතන ඉඳන් ඉස්සරහට ගිහලා ආපහු බලන්න මොකද්ද මේ කියලා දුන්නේ කියලා. මොකද මේක සාමාන්‍යයෙන් එක පාට දෙයක් අල්ලා ගන්න අමාරුයි. හරිද? මේ තුනටම කියලා දෙන ගන්න රූප සටහන තමයි මෙන්න මේක. එතකොට මෙන්න මෙතන තියෙනවා ග්ලාස් තියෙනවා, පෝසිලෙන් තියෙනවා, රබ්බර් තියෙනවා, සෙරමික් තියෙනවා. එතකොට මේ වගේ දේවල් අපිට ඉන්සුලේටර්ස් වලට තමයි අයිති වෙන්නේ. එතකොට මේ තියෙන කන්ඩක්ටර්ස් කියලා කොපර්, සිල්වර්, ඇලුමිනියම් මෙන්න වගේ දේවල් අපිට කන්ඩක්ටර්ස් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අපි දැන් යනවා සෙමිකන්ඩක්ටර් වලට. මෙන්න තියෙනවා සෙමිකන්ඩක්ටර්ස්. හරිද? දැන් මම ඒක සෙමිකන්ඩක්ටර් කියලා දුන්නා. එතකොට මම සෙමිකන්ඩක්ටර් වල මොනවද වර්ග ටික කියලා දුන්නේ. දැන් මම යන්නේ ඒකට. එතකොට සෙමිකන්ඩක්ටර් වලට ගත්තාට පස්සේ අර කන්ඩක්ටර්ස් වගේ වේලස් බෑන්ඩ් එක කන්ඩක්ෂන් බෑන්ඩ් එකයි ඕවර්ලැප් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක මතක පිහිටන්නේ නැහැ. ඒක අතරේ පොඩි එනර්ජි ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි එනර්ජි ගැප් එකක් තියෙනවා. මේ පැත්තේ දැන් ඉලෙක්ට්‍රෝන ගැලවිලා මේ පැත්තට එන්න පොඩි අපි එනර්ජි ගැප් එකක් අපි එනර්ජි එකක් දෙන්න ඕනේ. එතකොට මේක අර මේ ලොකෝ දුරක් නෑ. සාමාන්‍ය ගැප් එකක් තියෙන අර ඉන්සුලේටර් වගේ ලොකෝ ගැප් එකක් නෑ. එතකොට මේක කන්ඩක්ටර්ස් වලට වැඩිය එනර්ජි ගැප් එක වැඩි. එතකොට ඉන්සුලේටර්ස් වලට වැඩිය අඩුයි මේ සෙමිකන්ඩක්ටර් වලට. එතකොට අපි එක මැද පොසිෂන් එක තමයි අර මම මෙන්න මේ විදිහට මේ මැදින් ඇඳ මේ රතු පාට මෙන්න මේ විදිහට තමයි අපි එක මෙහෙම ලියනකොට හඳුන්වන්නේ. එතකොට අපි මේ සෙමිකන්ඩක්ටර් වලට එක්සැම්පල් ගත්තොත් එහෙම මොනවද මේ සෙමිකන්ඩක්ටර් කියලා ගත්තොත් එහෙම සිලිකන්, ජර්මේනියම් ඇන්ඩ් ජර්මේනියම් ආර්සනයිඩ් කියන ඒවා අපිට මෙන්න මේ සෙමිකන්ඩක්ටර්ස් ගණයට
අපිට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා සිලිකන් ජර්මේනියම් කියලා ඩයෝඩ් එහෙම තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ සිලිකන් ජර්මේනියම් සහ ජර්මේනියම් ආසනයිඩ් කියන ඒවා එක්සැම්පල් විදිහට මෙන්න මේ සෙමිකන්ඩක්ටර් වලට අපිට ගන්න පුළුවන්. එතකොට ආවර්තිතාව වගේ හතරවෙනි කාණ්ඩය තමයි අපි සෙමිකන්ඩක්ටර් විදිහට අපි අරගන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහ මේ ලොකු එකක් ගත්තොත් මේ ලෙවල් වලට තියෙන ආවර්තිතාව වගේ ගත්තොත් එහෙම ඒකේ දින මෙන්න මේ කොටසක් වෙනම ඇඩ් වෙනවානේ. එතකොට ඕගොල්ලන්ට ඕඩල් පොතක් ගත්තාම ඒකේ තියෙන්නේ මෙන්න හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන් මෙහෙමනේ තියෙන්නේ. එතකොට මේ කොටස නැහැ. හරිද? එතකොට මේ වගේ එක 14 වෙනි කාණ්ඩය. හරිද? මෙතින් 14 වෙනි එක. එහෙම නැත්නම් ඕලෙවල පොත්වල වගේ තියෙනේවල මෙන්න 3 ඉඳන් 12 වෙනි එක කොටස අයින් කරලා තියෙන්නේ. එතකොට මේක 1, මේක 2, මේක 3, 4, 5, 6, 7, 8 8 වෙනි කාණ්ඩ වෙනකම්ම තියෙනවා. හරිද? එතකොට ඒකේ මෙන්න මේ කොටස නැහැ. එතකොට මෙන්න මේ 4 වෙනි කාණ්ඩේ තියෙන මේ සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ් ඊට පස්සේ මෙන්න මේ තියෙන සෙට් එකම හරිද? අයිති වෙනවා අන්න අර semiconductors වලට. එතකොට මේ semiconductor අපි ගත්තාම වර්ග දෙකක් තියෙනවා. ඒකේ එක කොටසක් තමයි සිංගල් එලිමන්ට් කියන්නේ. ඒ කියන්නේ ඒකට අපි සාමාන්‍යයෙන් කියන්නේ සිංගල් එලිමන්ට් කියලා. එතකොට ඒ වර්ගයට අයිති වෙනවා මෙන්න මේ සිලිකන්, ජර්මේනියම් කියන කොටස් දෙක. එතකොට කම්පවුන්ඩ් මට ඒක නම හරියට මතක නැහැ. මොකද සිංගල් එලිමන්ට් විතරක් හින්දා අපි ඉගෙන ගන්නේ. ඉන්නකෝ බලන්න පොඩ්ඩක් මතක් කරලා බලන්න. කම්පවුන්ඩ් එලිමන්ට් semiconductors වලට මෙන්න මේ ජර්මේනියම් ආසනයිඩ්, ගැලියම් ආසනයිඩ්ත් අයිති වෙනවා. එතකොට ඒ වගේ මිශ්‍රණ, ඒ කියන්නේ පරමාණු දෙකක් එකට එකතු වෙලා හැදෙන ඒවා තමයි අපි ඔන්න කම්පවුන්ඩ් semiconductors කියලා හඳුන්වන්නේ. එතකොට ඒවල දැන් ජර්මේනියම් ආසනයිඩ් කියලා මේවායි පරමාණු දෙකක් එකට එකතු වෙලා තමයි ඒක හැදිලා තියෙන්නේ. එතකොට මේ වගේ කම්පවුන්ඩ් semiconductors අපි පාවිච්චි කරනවා ගොඩක් ස්පෙෂල් semiconductor හදන්න. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ LED වගේ. හරිද? ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩවුන් වෙලා මගේ. හරි, මෙන්න ආවි. ලයිට් එමිටින් ඩයෝඩ්. එතකොට මේ වගේ මේ හදන්න අන්නර කම්පවුන්ඩ් semiconductors තමයි භාවිතා කරන්නේ. එතකොට ඒකේ යන තියරේකේදී අර මං අර කලින් කිව්වා වගේ මෙන්න මේකේ ජර්මේනියම් ආසනයිඩ් වගේ දේවල් එකතු වෙලා තමයි මෙන්න LED වගේ දේවල් හැදෙන්නේ. හරිද? එතකොට අපි මේක ගැන ඉස්සරහට කතා කරනවා. එතකොට අපි ඉස්සරහට ඒක ගැන කතා කරමු. මොකද මේ කම්පවුන්ඩ් එක සාමාන්‍යයෙන් ඇත්තරම කිව්වොත් එහෙම අපි ඉගෙන ගන්නකොටත් ඒක පොඩ්ඩක් හරලා තමයි ඉගෙන ගත්තේ. එතකොට සිංගල් එලිමන්ට් තමයි ගොඩක් දුරම අපි ඉගෙන ගත්තේ. හරිද? සාමාන්‍යයෙන් මේව ඉගෙන ගන්නකොට සමහරක් අයට ඇත්තටම අර අපිරිගතියක් ඔය එන එකක් තියෙනවනේ. එතකොට මම ඕගොල්ලන්ට මේක ගැන හොඳට කියලා දෙන්නම්. අපි බලමු මෙතනින් ඉස්සරහට එනගම් කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට මේ semiconductors theory ගැන කතා කරනකොට සාමාන්‍ය වැඩිපුරම යන්නේ මෙන්න මේ single element semiconductors ගැන තමයි කතා කරන්නේ. දැන් අපි යන්නේ ඊළඟ මාතෘකාව කතා කරන්න. ඊළඟ මාතෘකාව මේ තියෙන්නේ semiconductors type දෙක, single element සහ compound semiconductors. එතකොට මෙතන තියෙනවා gallium arsenide, එහෙම මෙතන තියෙනවා special electronic application, ඊට පස්සේ LEDs, diode කියලා දාලා තියෙනවා මෙතන. හරිද? તો light වගේ දේවල් වලට තමයි, ඒ කියන්නේ LED වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ අපේ මාතෘකාව තමයි intrinsic semiconductors. intrinsic semiconductors. හරි. එතකොට මොකද්ද මේ intrinsic semiconductors කියලා කියන්නේ? intrinsic කියලා කියන්නේ pure කියන එක. ඒ කියන්නේ පිරිසිදුයි. හරිද? මේවල සිංහල නම් නම් මට ඇත්තටම මතක නෑ. මොකද අපි ඉංග්‍රීසි මීඩියම් එකකින් ඉගෙන ගත්ත නිසා. එතකොට මෙතන දාලා දෙනවා මේවා pure. හරිද? ඒ pure කියලා කියන්නේ එකෝ මේකේ තියෙන සිලිකන් විතරයි. හරිද?
මේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස් තියෙන්නේ සිලිකන් විතරයි එක්කෝ නැත්නම් ජර්මේනියම් විතරයි. හරිද? සිලිකන් නම් සිලිකන් විතරයි ජර්මේනියම් නම් ජර්මේනියම් විතරයි. හරිද? එතකොට මේ තියෙන්නේ ක්‍රිස්ටල් එකක් තියෙන්නේ. මේ තියෙන ක්‍රිස්ටල් එකක්. මේ තියෙන්නේ ඉන්ට්‍රින්සික් සිලිකන් ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් කියලා දාලා. මේ තියෙන්නේ. එතකොට සිලිකන් නම් සිලිකන් ඇටම්ස් විතරයි ජර්මේනියම් නම් ජර්මේනියම් ඇටම්ස් විතරයි. එතකොට අනිත් මූල් ද්‍රව්‍ය එකක්වත් මේකට එකතු කරලා නැහැ. හරිද? එතකොට ඒක අනිත්‍යව එකතු කරොත් ඒක පිරිසුදු වෙන්නේ නැහැ. එතකොට මේක පිරිසුදු එකක්. හරිද? මුකුත් කලවම් කරලා මුකුත් එකතු කරලා නැති නිසා අනිත් මූල ද්‍රව්‍ය මේක පිරිසුදුයි. ඒ නිසා අපි ඒක හඳුන්වනවා ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර්ස් කියලා. එතකොට මෙයා ග්‍රූප් 4, ඒ කියන්නේ හතරවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය. එතකොට හතරවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4. ඒක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්න කොටසක්නේ. එතකොට මෙන්න මේ තියෙනවා. දැන් ක්‍රිස්ටල් එකට අපි යනවා. හරිද? දැන් මේක මම ගත්තේ සිලිකන් ක්‍රිස්ටල් එක. හරිද? එතකොට මේක ගත්තහම ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ තියෙනවා අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන. ඉතින් දැන් මේක ගත්තොත් එහෙම සිලිකන් පරමාණුව. හරිද? මේක ගත්තහම මෙන්න අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 තමයි මෙන්න මේ රින වලින් පෙන්වලා තියෙන මෙන්න රින සංකේතයෙන් පෙන්වලා තියෙන එන්නේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4. එතකොට මේ 4 දෙනා මොකද කරන්නේ? මේ 4 දෙනා ළඟ ඉන්න ඉලෙක්ට්‍රෝන මේ ඇටම්ස් එක සම්බන්ධතාවයක් හදනවා. ඒ කියන්නේ නේබරින් අයත් එක්ක සම්බන්ධතාවයක් මෙයා හදා ගන්නවා. නේබරින් ඇටම්ස් එක්ක සම්බන්ධතාවයක් හදා ගන්නවා. ඒ කියන්නේ මේ පැත්තේ මෙයත් එක්ක, පැත්තේ මෙයත් එක්ක, මේ පැත්තේ මෙයත් එක්ක, මේ පැත්තේ මෙයත් එක්ක මෙන්න මෙහෙම හැම එක්කෙනා එක්කම මේගොල්ලෝ සම්බන්ධතාවයක් හදාගෙන තියෙන්නේ. එතකොට මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන 8ක් හදාගත්තට පස්සේ තමයි මේක ස්ටේබල් වෙන්නේ. එතකොට දැන් මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි. හරිද? මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 මොකද වෙන්නේ? මේ වම් පැත්තට දෙනවා. මෙන්න උඩ පැත්තට එකක් දෙනවා. මේ පැත්තට එකක් දෙනවා. මේ පැත්තට එකක් දෙනවා. හරිද? ඒ අය මොකද කරන්නේ? ඒ අයත් මේ පැත්තට එකක් දෙනවා. මේ පැත්තට එකක් දෙනවා. මේ පැත්තට එකක් දෙනවා. තව යට අයට එකක් දෙනවා. හරිද? එතකොට දැන් මේ අයට මේ පැත්තෙනුත් හම්බ වෙනවා, මෙහෙනුත් හම්බ වෙනවා, මෙහෙනුත් හම්බ වෙනවා, මෙහෙනුත් හම්බ වෙනවා. ඔන්න එතකොට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. මෙතන 4 තියෙන එකට මේ වටිනුත් අය දෙනවනේ. ඒ කියන්නේ මේක හවුලේ තමයි තියාගන්නේ. හරිද? මේ ඉලෙක්ට්‍රෝන 4 උනාට මේ පැත්තේ මේ වටෙන් කනෙක්ට් වෙලා තියෙන ටිකත් එක්ක මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන 8ක් වෙච්ච ගාම මේක ස්ටේබල් වෙනවා. හරිද? මේක ස්ටේබල් වෙනවා. හරිද? මේ පැත්තේ එතකොට මේක මේගොල්ලෝ හවුලේ නේ තියාගන්නේ. දැන් මෙයා ගාව 4ක් තියෙනවා. මේ පැත්තේ එකක් දෙනවා. මෙයත් එකක් දෙනවා. මෙයත් එකක් දෙනවා. මෙයත් එකක් දෙනවා. ඔන්න එතකොට මෙතන 8ක් තියෙනවා. එතකොට මේක 8ක් වුණහම මේක ස්ටේබල් වෙනවා. එතකොට මේවා මෙතන මේ තියෙන 4 එක්කෙනෙක්ට අයිති නෑ. මේගොල්ලෝ හවුලේ මේවා තියාගන්නේ. හරිද? මේ හැමෝම මේ 4 වෙනි කාණ්ඩනේ. එතකොට මේගොල්ලෝ හවුලේ තියාගන්නේ. දැන් ඒක ගත්තොත් එහෙනම් අපි ගත්තේ සිලිකන්නේ. සිලිකන් ගත්තොත් එහෙනම් මෙන්න තියෙනවා 4 වෙනි කාණ්ඩ. මේ 14 කියලා තියෙන මේක 4. මොකද මේ කොටස ඕගලන්ට දැන් ඕ ලෙවල් වලදී මේ කොටස නෑ. මෙතන 2 3 4 5 6 7 8 කියලා මෙන්න එහෙම තියෙන්නේ ඈ. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ තියෙන සිලිකන් ජර්මේනියම් 4 වෙනි මූල් 4 වෙනි කාණ්ඩේ. ඊට පස්සේ 3 වෙනි ආවර්තයේ තියෙනවා සිලිකන්, 4 වෙනි ආවර්තයේ තියෙනවා ජර්මේනියම්. හරිද? එතකොට අර මේ සහසංයුජ බන්ධන හදනවා කියන්නේ මෙන්න මේක තමයි. හරිද? එතකොට මේගොල්ලන්ට නිදාස් ඉලෙක්ට්‍රෝන නැහැ. කෝවලන්ට් බොන්ඩ්ස් කියලා කියන්නේ මේකට. එතකොට මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකකට කියනවා ක්‍රිස්ටල් ලැටිස් ස්ට්‍රක්චර් කියලා එකක් තමයි මෙන්න මේ වගේ එකකට හඳුන්වන්නේ. හරිද? ඔයකට කියන්නේ දැලිස් කියලා කියන්නේ අන්න ඒකට කියන්නේ මෙන්න මේ එකක් තමයි. එතකොට මේ ඔක්කොම සහසංයුජ බන්ධන වලින් බැඳිලා තියෙන්නේ මේ ඔක්කොම. එතකොට මේකේ තියෙන්නේ එක මූල ද්‍රව්‍යය තියෙන්නේ. එක ජාතියක එක මූල ද්‍රව්‍යය තියෙන්නේ. එතකොට ඒකෙන් තමයි මෙන්න මේ දැලිස් එහෙම නැත්නම් ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. හරිද? එතකොට කෙල්වින් අංශක බිඳුවේදී හැමතිනේ ඇට් ලෝ ටෙම්පරේචර් කියලා. එතකොට මෙන්න මෙතන තියෙන්නේ ඕකේ නෙමෙයි, මේක තියෙන්නේ බිඳුවයි කේ කියලා. බිඳුවයි කෙල්වින් බිඳුවයි කියලා දාලා තියෙන්නේ. එතකොට මේ කෙල්වින් අංශක බිඳුවේදී හරිද සහසංයුජ බන්ධන ප්‍රබලයි. හරිද? මොකද කිසිම ටෙම්පරේචර් එකක් නැහැ. හරිද? කිසිම
temperature එකක් නැහැ. එතකොට මේක ඇතුලේ energy එකක් නැහැ. එතකොට නිදහස් මේ energy එක තිබුණේ ඒකළු නිදහස් ඉලෙක්ට්‍රෝන හදාගන්නේ. හරිද? එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. හරිද? නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ කියලා කියන්නේ මොකද්ද? Current එක conduct කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේක insulator එකක්. ඒ කියන්නේ පරිවාරකයක් වෙලා තියෙන්නේ. හරිද? මොකක් හරි energy එකක් නැති නිසා හරිද? දෙන්නේ නැති නිසා එයා insulator එකක් වෙලා තියෙන්නේ. හරිද? නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් එයා insulator එකක්. හරිද? එතකොට මේක මේක දැන් බිඳුව කෙල්වෙන්නේ. එතකොට අපි මේක කාමර උෂ්ණත්වයට ගෙනාවොත් මොකද වෙන්නේ? කාමර උෂ්ණත්වයට ගෙනාවොත් සමහරක් සහසංයුත සහසංයුජ බන්ධන වලින් කැඩිලා කිහිපයක් නිදහස් ඉලෙක්ට්‍රෝන හදා ගන්නවා. හරිද? එතකොට ඒක හරහා ඒ කියන්නේ මෙන්න මේ මම අර කිව්වේ මේ තියෙන තර්මල් ජෙනරේෂන් කියලා දාලා වෙලා. අර තර්මල් ජෙනරේෂන් කියන්නේ උෂ්ණත්වය පොඩ්ඩක් අපි වැඩි කරනවා. ඔගලන්ට දැන් තේරෙනවා ඇති මේක කෙලින් නාශක බිඳුවේ තිබ්බොත් මෙයා ඉන්සුලේටර් එකක්. හරිද? ඒ කියන්නේ උෂ්ණත්වයේ බිඳුවේ තිබ්බොත් එහෙම එයා ඉන්සුලේටර් එකයි. ඒ කියන්නේ පරිවාරකයක්. හරිද? හැබැයි මෙයාව කාබර උෂ්ණත්වයකට ගෙනාවොත් එහෙම කාබර උෂ්ණත්වයකට ගෙනාවොත් එහෙම මෙයාගේ තියෙන සහසංයුජ බන්ධන කැඩිලෙවෙලා මෙයාගේ හරහා නිදහස් ඉලෙක්ට්‍රෝන හදා ගන්නවා. හරිද? හදාගෙන කරන්ට් එක කන්ඩක්ට් කරන්න පුළුවන්. හරිද? ඔන්න ඕක තමයි මෙන්න මේකෙන් කියලා දෙන්නේ. එතකොට ඒක එක ක්‍රමයක්. ඒ කියන්නේ තර්මල් ජෙනරේෂන් කියන්නේ එක වික්‍රමයක්. එතකොට අපිට මේක තව ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ ක්‍රමය තමයි අපි පිටතින් ලබා දෙන විදුලිය. විදුලියක් මොකද සප්ලයි එකක් අපි දෙනවා. හරිද? මේ සප්ලයි එකක් දුන්නාම ඒක මතින් ඇති කරගන්න ටෙම්පරේචර් එකක් තියෙනවානේ. එන්නේ ටෙම්පරේචර් එක මත ඉලෙක්ට්‍රෝන ටික කන්නර සහසංයුජ බන්ධනයෙන් කැඩලෙලා එළියට පනිනවා. හරිද? ඒක වෙන්නේ අර පිටින් දෙන වෝල්ටිතාවෙන් නිසාවෙන් එනර්ජි අරගෙන තමයි ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට මේක ඔය සිලිකන් වගේ අර්ධ සන්නායක වලට ඔයඩේ කරන්න පුළුවන්. එතකොට ඒ වෙන හැටි මම මෙන්න මෙහෙම රූප සටහන ඇඳලා පෙන්වන්නම්. එලියෙන් වෝල්ටේජ් එකක් දුන්නහම හරිද මෙන්න මේ වගේ බොන්ඩ් එකක් මෙන්න මෙහෙම කඩන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන එකක් මෙන්න මෙහෙම අපිට එළියට ගන්න පුළුවන්. මේක මම මෙන්න ඉලෙක්ට්‍රෝන එක එළියට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ පිටින් දෙන වෝල්ටේජ් යන නිසාවෙන් මෙන්න මේ බොන්ඩ් එකක් මෙහෙම කඩලා දාලා මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන එකක් එළියට ගන්න පුළුවන්. ඒ වගේම තවත් මෙතන බොන්ඩ්ස් තියෙනවානේ. මං ඔන්න තව එකක්. ඔන්න මේක මේ බොන්ඩ් එකත් මෙන්න මෙහෙම විදිහට කැඩෙනවා. මේක කැඩෙලා මෙන්න මේකේ තියෙන මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන එක එළියට යනවා. හරිද? මෙන්න මෙහෙම ඒ ඉලෙක්ට්‍රෝන එකත් එළියට යනවා. එතකොට ඕගොල්ලෝ දැන් දන්නවා නිදහස් ඉලෙක්ට්‍රෝන එළිය තියෙනවා කියන්නේ මෙයාගේ අතේ කන්ඩක්ටිවිටි එකක් තියෙනවා. මෙයාගේ හරහා කන්ඩක්ටිවිටි එකක් තියෙනවා. මොකද නිදහස් ඉලෙක්ට්‍රෝන මේ බොන්ඩ් කැඩි කැඩි එළියට යනවා. පිටින් දෙන වෝල්ටේජ් එක නිසා මෙන්න මේ බොන්ඩ් කැඩි කැඩි ඉලෙක්ට්‍රෝන ටික එළියට යනවා. එතකොට මෙන්න මෙහෙම මෙතනින් මෙහෙම ඉලෙක්ට්‍රෝන එකක් මෙහෙම එළියට ආවට පස්සේ හරිද මෙන්න මෙතනට වේකන්සි එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන හෝල් එකක් හැදෙනවා. මෙන්න මෙහෙම හෝල් එකක් හැදෙනවා. හෝල් එක කියන්නේ මෙන්න මෙහෙම හැදෙනවා. ඒ කියන්නේ මෙතනට ඉලෙක්ට්‍රෝන වේකන්සි එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මම මේ කොළපාටින් අදින්නම්කෝ. මෙන්න මේ තියෙන ඉලෙක්ට්‍රෝන එක මේ ඉලෙක්ට්‍රෝන එක පයින්නවා මෙන්න මෙතනට. හරිද? එන්න එක පයින්නවා මෙන්න මෙතනට. මෙන්න මෙතන හෝල් එකට. දැන් මේ වේකන්සි එකක් තියෙන ඉලෙක්ට්‍රෝන හෝල් එකක් තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන එක පයින්නවා මෙන්න මෙතනට. ඒ වේකන්සි එක ෆිල් කරන්න. එතකොට මෙන්න මෙතන වේකන්සි එකක් හැදෙනවා. මෙන්න මෙතන හෝල් එකක් හැදෙනවා. මෙතන හෝල් එක හැදුනම මොකද වෙන්නේ? මෙයා පයින්නවා මෙන්න මෙතනට. එතකොට මේ ඉලෙක්ට්‍රෝන එක පයින්න මෙතනට. එතකොට මෙතන හෝල් එකක් හැදෙනවා. ඊට පස්සේ ආයි මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන එක. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන එක මෙන්න මෙතනට පයින්නවා. හරිද? මෙතනට ගිහිල්ලා මෙතන මේ හෝල් එක ෆිල් කරනවා, වේකන්සි එක ෆිල් කරනවා මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන එක ගිහිල්ලා. දැන් ඕගොල්ලන්ට පේනවද? මෙන්න මේ අතට මෙහෙම ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් යනවා. ඔන්නෝම ෆිල් වෙයි ෆ්ලෝ එකක් යනවා. ඔන්න ඔය ෆ්ලෝ එක යනකොට නොදැනුවත්වම මෙන්න මේ අතට
current flow එකක් යනවා. මොකද electron flow එකක් මේ අතර යනවා. Current flow එක මේ අතර යනවා. ඔන්න ඕක තමයි theory. හරිද? එතකොට ඕගොල්ලෝ දැන් ඉගෙන ගත්තා උෂ්ණත්වයේ වැඩි කිරීමකදී හෝ හරිද? වෝල්ට් ඊතාවයක් ලබා දීමේදී තමයි සහ සංයුජ බන්ධන කැඩීමක් සිදු වෙන්නේ. හරිද? දැන් මේ කෙල්වින් අංශක බිද්දුවේදී ඕගොල්ලෝ ඉගෙන ගත්ත පරිදි කිසිම ආකාරයක වෙනසක් වෙන්නේ නැහනේ. බිඳුවේදී කිසිම ආකාරයක වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මේක රූම් ටෙම්පරේචර් එකට ගෙනාවොත් එහෙම නැත්නම් අපිට මේකට වෝල්ට් ඊතාවයක් ලබා දුන්නොත් මේ හරහා කන්ඩක්ට් එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේක ඉන්සුලේටර් එකක් විදිහට තමයි තියෙන්නේ අර මේ කෙල්වින් අංශක බිඳුවේදී. හරිද? එතකොට මම මේක ගැන ඉස්සරහට කියලා දෙනවා. මම නිකන් මේ දල සටහනක් තමයි මේ යන්නේ. එතකොට දැන් N type P type කියලා කියන්නේ මම මේක ගැන ඉස්සරහට කියලා දෙනවා. ඒකින්ද බය වෙන්න එපා. මෙන්න මේක මම ගත්තොත් එහෙම මේක ඉලෙක්ට්‍රෝන වැඩි. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි වුණාම ඒක N type එකක්. ඒක ඉලෙක්ට්‍රෝන වැඩි වුණාම එයා N type එකක්. හරිද? එතකොට මේකටම සෙට් කරලා තියෙනවා. දැන් අපි ඔය ඩයෝඩ් එහෙම ගත්තාම මේකටම සෙට් කරලා තියෙනවා තව P type කියලා එකක්. P type කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන අඩු වුණාම ඒක P type. ඉලෙක්ට්‍රෝන වැඩි වෙන ඒවා N type. හරිද? මේ විදිහට ඉලෙක්ට්‍රෝන විතරයි. හරිද? එතකොට මේ P type එකේ තියෙන holes. හරිද? N type එකේ තියෙන ඉලෙක්ට්‍රෝන, P type එකේ තියෙන holes. එතකොට මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණය. හරිද? මෙයාට සාපේක්ෂව මෙයාගේ තියෙන ගොඩාම අඩු ප්‍රමාණය තමයි ඉලෙක්ට්‍රෝන. හරිද? ඉලෙක්ට්‍රෝන වැඩි වුණාම N type, ඉලෙක්ට්‍රෝන අඩු වුණාම P type. එතකොට ඕගොල්ලෝ දැන් දැක්කා මෙන්න මේ අතට ඉලෙක්ට්‍රෝන ගමක. දැන් මේවල තියෙන holes, මේවල මෙහිම holes තිනකොට මේ පැත්තෙන් කැඩි කැඩි මෙහාට flow එකේ මිහි පුරවනවා. මෙහි තියෙන ඒවා පුරවනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන ඒවා පුරව ගන්න ගමන් මේ පැත්තේ තියෙන holes ටික holes වලට මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්කොම ටික පුරවනවා. පුරවනකොට මොකද වෙන්නේ? අන්න ඒ අතරින් current flow එක මෙන්න මේ අතර යනවා. හරිද? ඔන්න ඕක තමයි theory එක. එතකොට මේ ටික උගන්නන්න තමයි ඕගලන්ට ඕනේ මෙන්න මේ ඩයෝඩ් වලට යන්න කලින්. නැත්නම් මේ මම මේ semiconductor ගත්තේ නිකන් නෙමෙයි. හරිද? මේ කතාව ඕගොල්ලෝ දැනගෙන නොගියොත් ඕගොල්ලෝ අතරමං. හරිද? නිකන් මට මේ ඩයෝඩ් පාඩමට ගිහිල්ලා මෙන්න එක තමයි ඩයෝඩ් එක, මේ කැනෝඩ් කැතෝඩ් කියලා දුන්නට තේරුම්ම නැහැ. ඕගොල්ලන්ට මේක හරියට සිද්ධාන්ත තේරෙන්න ඕනේ. මොකද මම දැකලා තියෙන ඉලෙක්ට්‍රොනික උගන්නන ගුරුවරු තියෙන YouTube channel වල කිසිම දෙයක් ඇත්තරම අර ඔළුවට දාගන්න කියලා දෙයක් නැහැ. එතකොට මේක ඕගොල්ලෝ බැලුවහම මේ දැන් ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රොනික හරියන කෙනෙක්ට හොඳට මේක හොඳට ඉගෙනගෙන ගන්න පුළුවන් එකට දැනෙන්න. එතකොට දැන් අපි මෙන්න මෙහෙම එලියටත් මෙන්න මෙහෙම ටර්මිනල් සම්බන්ධ කරොත් එහෙම මෙන්න මෙහෙම එලියට මේක ඉලෙක්ට්‍රෝන යනවා. හරිද? මේක හරහා මෙහෙම එලියටත් ඉලෙක්ට්‍රෝන යනවා. එතකොට මේකට අපි සෝස් එක මොකක් කරේ බැටරියක් සම්බන්ධ කරොත් එහෙම ඒක හරහා මේ ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එක සිද්ධ වෙනවා. එතකොට කරන්ට් ෆ්ලෝ එක ඒ හරහා ආයි අනිත් පැත්තට සිද්ධ වෙනවා. ඔන්නෝග තමයි ඉන්ට්‍රින්සික් semiconductor වල තියරි එක. ඊළඟට අපි යන් ඊළඟ මාතෘකාවට. තාම ඩ්‍රෝ වෙනවා. අපි දැන් ඊළඟ කොටසට යන්නේ. මේ තියෙන්නේ මෙන්න තියෙන හෝල් එක තියෙනවා. මේ තියෙන මේ ප්ලස් දාලා තියෙන මෙන් තියෙන හෝල්. ඒතර මේ තියෙන එලියට ආ ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් ඔන්න ඒකෙත් තියෙනවා. අපරාධමන රූපයක් ඇන්ද මේකෙම තියෙනවා. කමන්නේ මම හිතනවා ඕගලන්ට අර කලින් ඇඳු රූපෙන් හොඳට තේරුම් යන්නේ නැති කියලා. මෙන්න මේ විදිහට හෝල් ඇති වුණා. එතකොට ඒ එලියට ගියා. ඒ හෝල් පුරවන්න තව මේ පැත්තෙන් මෙහාට එනවා. හරි. මේ ඉක්වේෂන් නම් ඉතින් එච්චර ලොකුවටම ඕනේ නැහැ. ඕගොල්ලෝ තියරි එක දැන් දන්නවනේ. හරි. ඊළඟට අපි යන් මේකට. දැන් අපි යන්නේ extrinsic semiconductor ගැන කතා කරන්න. අපි දැන් කලින් එක හොඳට ඉගෙන ගත්තා. අපි දැන් මේකත් ඊළඟට හොඳටම ඉගෙන ගමු. එතකොට කලින් අපි ගත්තනේ intrinsic එක. එතකොට මේකෙදි එලියට යන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි holes ප්‍රමාණයයි සමානයි. එලියට එක ඉලෙක්ට්‍රෝන එකක් ගියොත් එහෙනම් මෙතන holes එකක් හැදෙනවා. හරිද? ආයි මේකෙන් එක ඉලෙක්ට්‍රෝන එකක් ගියත් එතනින් holes එකක් හැදෙනවා. ඒ holes එක උනනම් ආයි මේ පැත්තේ එකක් ඇවිල්ලා පෙරවෙනවා. හරිද? එතකොට හැමතිස්සෙම මේ intrinsics වල ඇතිවන ඉලෙක්ට්‍රෝන සහ holes ප්‍රමාණය සමානව යන්නේ. හරිද? ඒක තමයි intrinsic කියන්නේ. හරිද? ඊට පස්සේ අපි extrinsic වලට එනවා.
එතකොට දැන් මෙන්න මෙතනින් කියනවා intrinsic semiconductor අපි කලවම් කරොත් අනිත් another material එකක ඒ කියන්නේ වෙනත් material එකක් එක්ක අපි කලවම් කරොත් එහෙම එතෙන්දි හැදෙනවා impurity semiconductor එකක් ඒකේ ඔය impurity කියලා කියන්නේ අපිරිසුදු කියන එක. එතකොට මේකෙන් අර අපිරිසුදුයි කියලා නෙමෙයි කියන්නේ අර අපි කලින් එකේ intrinsic එක ගත්තානේ අපි පිරිසුදුයි කියලා pure කියලා අපි ගත්තානේ. හරිද? ඒකෙන් විරුද්ධ පදේ තමයි අපිරිසුදුයි කියලා ගත්තේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ මේකේ වෙන බොන්ඩ් එකකින් ඇහිලිලා හැදෙන එකක් ගැන කතා කරන්නේ. මම ඒ ගැන මෙහෙම ඉස්සරහට කියලා දෙනවා. එතකොට මේකෙන් තේරුම් ගන්න අර හොඳ පිරිසිදු එකක් සමග වෙනත් මැටීරියල් එකක් ඒ කියන්නේ වෙන කාණ්ඩයක තියෙන මෝජාක එකතු කරාම ඒකෙන් හැදෙන්නේ අපිරිසිදු එකක්. එතකොට ඒකෙදි අර හතරවෙනි කාණ්ඩේ නම් හතරවෙනි කාණ්ඩේ මේවා එහෙම ඒවා නැහැ. හරිද? මේකට සමාරකයට පස්වෙනි කාණ්ඩේ එකතු වෙනවා. අන්න ඒ වගේ වෙන කාණ්ඩත් මේකට එකතු වෙනවා. එතකොට ඒක ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට කාමර උෂ්ණත්වයක උනත් අපිට ලොකු දෙයක් අපිට කරගන්න ඕන නම් හරිද? මෙන්න මේ වගේ extrinsic semiconductor වලට අපි යන්න වෙනවා. හරිද? ඒකේ වෙන්නේ මෙහෙමයි. ඒකේ වෙන්නේ ඔය impurity කියලා කියන්නේ දැන් අර අපි කලින් ගත්තානේ කලින් තිබ්බේ හතරවෙනි මූල කාණ්ඩය විතරයි. මූල කාණ්ඩය විතරයි. හරිද? එතකොට දැන් අපි silicon ගත්තොත් silicon විතරයි. හතරවෙනි කාණ්ඩය විතරයි. හරිද? එතකොට මේකේ වෙන්නේ දැන් silicon atom 1000කට විතර හරිද? එහෙනම් මම මේ ගැන මෙන්න මෙහෙම කිව්වොත් එහෙම දැන් අපි ගත්තනේ intrinsic semiconductor අපි ගත්තනේ. එතකොට ඒකට එකක් පිටින් එකතු කරාම මොකද වෙන්නේ? extrinsic semiconductor එක doping එකක් වෙනවා. doping එකක් වෙනවා කියන්නේ silicon atoms 1000කට වෙනත් atom එකක් විතර එකතු වෙනවා. එකක් විතර මේ පොඩි එකක් විතර එක අරවා atom silicon atom 1000ක් විතර ප්‍රමාණයකට එකයි එකතු වෙන්නේ. හරිද? එතකොට ඒක එතකොට පිරිසිදු නෑනේ. දැන් එතන silicon වෙනම එකක්. ඔන්න පිටින් තව එකක් එකතු වෙනවා. මේ පිටින් එකතු වෙන්නේ වෙන atom එකක්. හරිද? වෙන පරමාණුවක් තමයි එකතු වෙන්නේ. හරිද? ඉතින් ඒක නිසාවෙන් හරිද? මේක extrinsic වෙනවා. එතකොට මේකේ තියෙන conductivity එක හුඟක් වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට අර doping කියලා එකක් ඇහුණා කියනවා. එතකොට මේ doping කියලා කියන්නේ අර පිරිසිදු semiconductor එකට අපේ පිටින් වෙන atom එකක් එකතු කරොත් පිටින් වෙන atom එකක් එකතු කරොත් ඒක extrinsic semiconductor එකක් වෙනවා. හරිද? අන්නේ අපි add කරන එක තමයි කියන්නේ අර silicon atom 1000කට වෙනත් atom එකක් එකතු කරන එක. අන්න ඒක තමයි අපි ඔය doping කියලා අපි හඳුන්වන්නේ. ගොඩක් දුරට ඔය exam වල එනවා මොකද්ද මේ doping method එක කියන්නේ. හරිද? එතකොට ඕගොල්ලෝ අන්න ඒක ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට මේකේ කොටස් දෙකක් තියෙනවා. එතකොට මේකේ තියෙනවා n type තියෙනවා p type තියෙනවා. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි කරගන්නත් පුළුවන් අපිට මේ ක්‍රමයේදී. හරිද? ඉලෙක්ට්‍රෝන අපිට වැඩි කරගෙන එක type එකක් අපිට හදාගන්නත් පුළුවන්. ඒ වගේම අපිට හෝල්ස් ප්‍රමාණය තව ඉතුරු වෙන හෝල්ස් එක ඉතුරු වෙනානේ. ඒ කියන්නේ ධන ආරෝපණ අන්න ඒක අපිට වැඩි කරගෙන හරිද? අපිට තව type එකක් හදාගන්න පුළුවන්. එතකොට අපිට ඉලෙක්ට්‍රෝන දැන් අපිට ගත්තොත් එහෙම අපිට දැන් n type හදා ගන්න ඕනේ. n type හදා ගන්නකොට අපිට මොකද වෙන්නේ? මේකට වැඩිය එකක් වැඩිපුර තියෙන එකක් ගන්න වෙනවා. හරිද? දැන් අපි ගත්තේ silicon නේ. silicon ගත්තාම silicon වලට වැඩිය එකක් වැඩිපුර තියෙන එකක් වෙන්න ඕනේ. හරිද? අන්න එතකොට ඒක impurity. මොකද අපි එකක් වැඩිපුර කියන්නේ අපි තව එකක් තව මූල ද්‍රව්‍යයක් ඒකට material එකක් ඒකට සම්බන්ධ කර ගන්න ඕනේ. දැන් silicon එක නිකන් normal තියෙනකොට ඒක හතරවෙනි කාණ්ඩය ගන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ electron 4යි. එතකොට අපිට මෙන්න මෙතන දා තිනවා 1 surplus කියලා. 1 surplus electron කියන්නේ එකක් වැඩිපුර තියෙන එකක්. එතකොට එකක් වැඩිපුර නම් අපිට යන්න වෙනවා පස්වෙනි ආවර්තතා කාණ්ඩෙට. හරිද? මෙන්න මේ දැන් මේක හතරවෙනි එකනේ. මෙන්න තියෙනවා පස්වෙනි ආවර්තතා කාණ්ඩේ. එතකොට අපිට ඊළඟට යන්න වෙන මොකද්ද? phosphorus. හරිද? එතකොට සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට phosphorus කාණ්ඩේ මූල ද්‍රව්‍යයක්
මෙන්න මෙතනට ගෙනහලා දාගන්න. හරිද? මේ ඇටම් එකක් ගෙනහලා මෙන්න මෙතනට දාගන්න. එතකොට මේක සරලම තේරුම තමයි. හරිද? මේ වගේ සිලිකන් දැන් ගත්තොත් එන්නේ සිලිකන් ඉන්නේ හතරෙනි කාණ්ඩනේ. සිලිකන් ඉන්නේ මෙන්න එතන තියෙන හතරෙනි කාණ්ඩ. මේ තියෙන සිලිකන්. එතකොට මේ වගේ එකකට අපි impurity. Impurity කියන්නේ අපි පස්වෙනි කාණ්ඩෙන් තියෙන මෙන්න එතන තියෙන phosphorus ඇටම් එකක් ගහලා මෙන්න මෙතනට සම්බන්ධ කරනවා. හරිද? එතකොට ඒකත් සම්බන්ධ කරාම එයාගේ තියෙන electrons වැඩි. හරිද? එයාගේ තියෙන electrons වැඩි. හරිද? එතකොට දැන් හතරෙනි කාණ්ඩේ තියෙන තැනකට පස්වෙනි කාණ්ඩ එකක් ගෙනහම හරිද? එතකොට ඒකේ වැඩිපුර නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් සාදා ගන්න පුළුවන්. හරිද? ඔන්නෝක තමයි සරලවම කිව්වොත් එහෙම ඔය මේ impurity extrinsic semiconductor වල සිද්ධ වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක negative type එකේ extrinsic semiconductor එකක් සාදා ගන්න. එතකොට ඔන්න අපි දැන් හදාගත්තා ඉලෙක්ට්‍රෝන පහක එකක් දාලා නෙගටිව් ටයිප් එකේ. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම මයිනස් ටයිප් එකේ semiconductor එකක් හදාගත්තා. එතකොට අපිට ඕනේ මේක හදන්න පොසිටිව් ටයිප් එකේ. එහෙම නැත්නම් ධන ආරෝපණ semiconductor එකක් අපිට හදාගන්න ඕනේ. එතකොට දැන් අපිට නෙගටිව් එකක් හදන්න ඕන නම් අපිට අවශ්‍ය වෙනවා නෙගටිව් නම් අපිට වෙනවා ප්‍රොස්පරස්. ප්‍රොස්පරස් කියන්නේ පස්සනේ ගෲප් 5 එකේ මූලද්‍රව්‍යයක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා ආවර්තිතාවගුවේ පස්වෙනි කාණ්ඩයේ යටතේ තියෙන මූලද්‍රව්‍ය ගන්න. දැන් ඔන්න එතකොට අපි දැන් ආවර්තිතාව කාණ්ඩයට ආවට පස්සේ ඔන්න තියෙනවා 15 15 වෙනි දැන් මේක අර ඕඩර් පොත් විදිහෙන් තියෙන්නේ. දැන් මේක තියෙන්නේ මේ sorry A level විදිහට මේක තියෙන්නේ. එතකොට අපිට මේකෙන් ගන්න වෙනවා ඕඩර් පොතේ තියෙන විදිහට 1 2 3 4 5 කියන එක. එතකොට දැන් මේ 15 වෙනි කාණ්ඩ කියන එක ගණන් ගන්න එපා. ඒක 5 වෙනි කාණ්ඩ කියලා අරගන්න. ඒකේ තියෙන phosphorus අපිට ගන්න වෙනවා. ඒ වගේම අපිට plus එකක් හදා ගන්න ඕන. ඒ කියන්නේ ධන ආරෝපිත හදා ගන්න ඕන. අපිට මෙහා පැත්තේ boron ගන්න වෙනවා. එතකොට දැන් අපි මේකට දැන් දාලා තියෙනවා මේ තියෙන්නේ p type semiconductor. එතකොට අපිට මේකට ගන්න සිද්ධ වෙනවා තුන්වෙනි කොටසෙන්. ඒ කියන්නේ සිලිකන්ට මෙහා පැත්තේ. හරිද? සිලිකන්ට මෙහා පැත්තේ ඉන්නේ බෝරෝන්. එතකොට ඒ තියෙන්නේ 13 වෙනි කාණ්ඩය කියලා තියෙන එක තුන්වෙනි කාණ්ඩය කියලා තමයි ගන්නෙ. එතකොට තුන්වෙනි කාණ්ඩය එකක් ගත්තොත් අපිට මේ මූල ද්‍රව්‍යයක එකතු කරොත් අපිට හදා ගන්න පුළුවන් ඒකෙන් ධන ආරෝපණ එකක්. ඒ වගේම අපිට ඍණ ආරෝපණයක් හදා ගන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රෝන වැඩි කරගන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් තියාගන්න. එහෙමනම් අපිට සිද්ධ වෙනවා කාණ්ඩ පස්වෙනි කාණ්ඩයේ phosphorus වගේ දෙයක් අපිට මෙන්න මේ silicon atoms 1000කට එකක් ලෙස යොදා ගන්න. ඒක තමයි සාමාන්‍ය මෙන්න මේකේ වෙන theory. එතකොට මේ n සහ ඊට පස්සේ p type semiconductor හදාගන්නේ ඔන්න ඔය ආකාරයට. ওই system එක තමයි අපි doping system එක කියලා කියන්නේ. ඒ කියන්නේ silicon atoms 1000කට මොකක් හෝ ඒ කියන්නේ එක්කෝ අපිට ධන ආරෝපණ හෝ ඍණ ආරෝපණ අපිට හදා ගන්න ඕන නම් ධන ආරෝපණ වලට අපි කරන්නේ p type. හරිද? එතකොට අපි ඒක p type නේ. එතකොට අපි කරන්නේ ඒක group number 3 එකෙන් මුල් ද්‍රව්‍යයක් දා ගන්නවා. ඒ වගේම අපිට ඍණ ආරෝපණ හදා ගන්න ඕන නම් අපි කරන්නේ group number 5 එකෙන් එක මුල් ද්‍රව්‍යයක් දා ගන්න එක. එතකොට මම හිතනවා ඕගලන්ට මේ ටික තේරෙනවා ඇති කියලා. ඔන්න දැන් අපි ආව n type semiconductor වලට. එතකොට ආවට පස්සේ ඔයගලන්ට පේනවා මේ හැම එකක්ම සහසංයෝජන බන්ධර හදාගෙන තියෙන්නේ. හැම එකක් එකම හදාගෙන තියෙන්නේ. එතකොට ඔන්න දැක්කද මේ ඉතුරු වෙලා තියෙන එක ඉලෙක්ට්‍රෝන එකක්. ඒ ඉලෙක්ට්‍රෝන එක නැතුව අනිත් ඔක්කොම ටික අනිත් අනිත්යත් එක්ක සහසංයෝජන බන්ධර හදාගෙන තියෙන්නේ. එතකොට මෙයාට කාත් එක්කවත් බොන්ඩ් වෙන්න බෑ. මෙයා කාමර උෂ්ණත්වයේදී නිදහස් වෙලා තියෙන්නේ. දැන් මෙන්න මෙතන තියෙනවා සිලිකන් එක. මම මෙයා වයින් කළා මෙතන දානවා මේ phosphorus එක. හරිද?
දැන් මට පස්සේ මෙතන හතර අනිත් අයත් එක්ක හදා ගන්නවා. ඒ එතන තියෙන ඇටම්ස් හතර අනිත් අයත් එක්ක බන්ධනය කර ගන්නවා. එතකොට එයාට තව එකක් ඉතුරු වෙනවා. හෑ මෙන්න මේ ආකාරයට වටේට හදා ගන්න මේ උඩ පල්ලෙහා වටේට මේ විදිහට හතර හදාගත්තාම එයාටත් එකක් ඉතුරු වෙනවා. දැන් මෙන්න මෙතෙන්ට එක ෆොස්ෆරස් එකක් අපි දාගත්තාම ඔන්න තව නිදාස් ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. දැන් මේ වගේ නිදාස් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ එතකොට අපි මෙන්න මේ වගේ ඒවා හඳුන්වනවා පෙන්ටවේලන්ට් කියලා. එහෙම නැත්නම් 5 වේලන්ට් ඇටම්ස් කියලා තමයි අපි මේවා හඳුන්වන්නේ. එතකොට මේවල ඉලෙක්ට්‍රෝන මෙජොරිටි කැරිය එක වෙන්නේ මෙන්න N type එකේදී ඉලෙක්ට්‍රෝන තමයි මෙජොරිටි කැරිය එක වෙන්නේ. දැන් ඔය මම පෙන්නන්නේ ඔය පෙන්ටවේලන්ට් කියලා දාලා තියෙන්නේ. එතකොට මේ ආකාරය ඒවා තමයි පෙන්ටවේලන්ට් කියලා හඳුන්වන්නේ. එතකොට මේවල නිදාස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට කාම රුෂ්ණත්වයේදීත් මේවල ඉලෙක්ට්‍රෝන වෙනමම සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට අඳුරගන්න පුළුවන් කොහොමද මේ N type එක හදන්නේ. N type එකේදී එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි කිරීමට තමයි අවශ්‍ය N type එක හදා ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන වැඩි කරන්න ඕනේ. එතකොට group 5 එකෙන් මූල ද්‍රව්‍යයක් අපිට එකතු කර ගන්න ඕනේ. ඒ කියන්නේ 5 වෙනි කාණ්ඩයෙන් මූල ද්‍රව්‍යයක් අපිට එකතු කර ගන්න ඕනේ. එතකොට 5 වෙනි කාණ්ඩයෙන් මූල ද්‍රව්‍යයක් එකතු කරාම එතකොට නිදාස් ඉලෙක්ට්‍රෝනයක් හදා ගන්න පුළන්නේ. එතකොට මේ එකතු වෙන නිදාස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට අර එහා පැත්තෙන් අපිට ෆොස්ෆරස් වගේ ඇටම්ස් එනවා. හරිද? ෆොස්ෆරස් එක ඇටම් එකක් ආවගෙන නිදාස් ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ ආකාරයට එකතු වුණාම අපිට N type එකක් හදා ගන්න පුළුවන්. එතකොට දැන් අපි යනවා P type එකක් හදා ගන්න. හරිද? P type එකක් හදා ගන්න ගියාට පස්සේ මොකද කරන්නේ? P type එකක් හදා ගන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා 3 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මේකට දා ගන්න. 3 වෙනි කාණ්ඩයෙන් මූල ද්‍රව්‍යයක් දා ගන්න වෙනවා. 3 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මේකට දැම්මහම මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙනනේ මේ ප්ලස් වැලියු එකක් වගේ, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් වගේ එකක් තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන මේ ඔය තියෙන මේ ප්ලස් කියලා කියන්නේ හෝල්ස් කියලා කියන්නේ. එතකොට මම දැන් මේ 3 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය එහෙම නැත්නම් බෝරෝන් මම මෙතනට තමයි මේ දාලා තියෙන්නේ. එතකොට මේක මම මෙතනට දැම්මට පස්සේ ඔතන තියෙන තුනක් පිර වෙනවා, එකක් හෝල්ස් එකක් වෙනවා. අන්න එතන මම දැන් ওই හෝල්ස් එකක් අදිනවා. අර කලින් අතන වෙනතන කැල්ල තිබ්බ ඒක ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. ඔන්නෝම 3 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් දැම්මම ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා සහ අනිත් එකේ හෝල්ස් එකක් තියෙන්නේ. ඒ 3ක් තියෙන ඒවා අනිත් සිලිකන් ඇටම්ස් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ සහසංයෝජ බන්ධන හදා ගන්නවා. එතකොට මේ පැත්තෙන් එක හෝල්ස් එකක් තියෙනවා. හරිද? එතකොට දැන් මෙයා මොකද කරන්නේ? මෙයාට සිද්ධ වෙනවා මේ හෝල්ස් එකට වෙන පැත්තකින් එක ඉලෙක්ට්‍රෝනයක් ඒ හෝල්ස් එක පුරව ගන්න අරගන්න. හරිද? දැන් මම මෙතනත් දැන් අතන විතරක් නෙමෙයි මම මෙතනටත් දා ගන්නවා බෝරෝන් එකක්. මේ බෝරෝන් එකක් දාගත්තාම තරකාරයම තමයි. 3ක් ඉලෙක්ට්‍රෝන 3ක් අනිත් ඇටම්ස් එක්ක සහසංයෝජ බන්ධන හදා ගන්නවා. හරිද? මොකද අනිත් ඒවාට 8ක් හදා ගන්න ඕනේ. සිලිකන් වලට ඒක ස්ථාවර වෙන 8ක් හදා ගන්න ඕනේ. එතකොට දැන් කරන්නේ මෙයාගෙන් දැන් තියෙන්නේ 3යි. එතකොට එකක හෝල්ස් එකක් තියෙනවා. ඒ හෝල්ස් තියෙනකොට මෙයාට සිද්ධ වෙනවා මෙන්න මේ ආකාරයට පිටතින්, ඒ කියන්නේ පිටතින් සහසංයෝජ බන්ධනයකින් එක ඉලෙක්ට්‍රෝන එකක් මේකට ගන්න. මේ හෝල්ස් එකක් කියලා කියන්නේ එතන තියෙන හැදෙන වේකන්සි එකක් කියලා කියන්නේ. හරිද? මෙන්න මෙහෙම හැදෙන වේකන්සි එක. මේ එතකොට අර හෝල්ස් එකක් හැදුනහම ඒතනින් මේ විදිහට එකක් අරගන්නවා. හරිද? ඊට පස්සේ එතනට ආයි වෙනතනකින් එක ඉලෙක්ට්‍රෝන එකක් අරගන්නවා. අන්න එහෙම මේ මං අඳින ආකාරයට එක ඉලෙක්ට්‍රෝන එකක් අරගන්නවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ කොහොම ওই පැත්තට සිද්ධ වෙනවා. හරිද? ඕගොල්ලන්ට දැන් පේනවා මේක එක පැත්තකට යන්නේ. හරිද? මේ හෝල්ස් එක පුරවන්න එතන තියෙන ඉඩ පුරවන්න තව ඉලෙක්ට්‍රෝන එකක් එනවා. ඊට පස්සේ එතන තියෙන ඉලෙක්ට්‍රෝන එක පුරවන්න තව එකක් එනවා. මෙන්න මේ ආකාරයට එක පැත්තකට මේක ගමන් කරනවා. හරිද? දැන් ඕගොල්ලන්ට පේනවන්නේ දෙක ප්‍රොසීඩිය එකක්. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන්ස් ටික එක පැත්තකට ගමන් කරන්න කියලා. එතකොට මෙන්න මේ જાතියේ P type වලදී majority carrier වෙන්නේ බහුතර වාහක කියලා අපි හඳුන්වන්නේ. බහුතර වාහක කියලා කියන්නේ ධන ආරෝපණ. හරිද? එතකොට මේ જાතියේ N type එකකදී majority carrier වෙන්නේ ඉලෙක්ට්‍රෝන. හරිද? එතකොට
phosphorus වගේ එකක් දාගත්තාම එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර හදා ගන්න පුළුවන්. එතකොට මේ වගේ දැන් අපි p type එක හදා ගන්න ඕන නම් මේකට අපි ධන ආරෝපණ. එහෙම නැත්නම් holes වැඩිපුර තියෙන එකක් දාගත්තා නම් අපිට පුළුවන් මේකෙදි ධන ආරෝපණ හදා ගන්න. කලින් එකේදී පුළුවන් අපිට ඍණ ආරෝපණ හදා ගන්න. මේකේ පුළුවන් ධන ආරෝපණ හදාගන්න. ඉතින් මෙහෙම ධන ආරෝපණ හදා ගන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා බහුතර වාහක. එහෙම නැත්නම් holes වැඩිපුර තියෙනවා මේකට දාගන්න. එතකොට ඒ ඒකට තමයි අපි මේකට boron දාගන්නේ. හරිද? එතකොට මේකෙදි ඉලෙක්ට්‍රෝන උෂ්ණත්වයේ වැඩිවීම මත හරිද මේ කියන්නේ ස්පීඩ් එක. එහෙම නැත්නම් ඩෝපින් එක ඉක්මන් කරගන්න පුළුවන්. මේකේ සිද්ධ වෙන ඩෝපින් එක ඉක්මනට සිද්ධ කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේක තමයි මේ N type සහ P type semiconductor වල theory එක. ඊට පස්සේ අපිට අපි දැන් යනවා PN junction වලට. PN junction වලට ආවට පස්සේ මෙන්න මේ තියෙනවා අර N type එක සහ P type එක සිද්ධ වෙන ආකාරය. හරිද? N type එක සහ P type එක ක්‍රියා කරන ආකාරය තමයි මේ තියෙන්නේ. එතකොට යම් කිසි procedure එකකින් හරිද? ඒ මේක සරලවම ගත්තොත් එහෙම මේක සාමාන්‍ය ඩයෝඩ් එකක විදියක් ඩයෝඩ් එකේ ආකාරයක් තියෙන තාම මම ඩයෝඩ් පටන් ගත්තේ නැහැ මේ ඩයෝඩ් වලට යන්න කලින් තමයි මෙන්න මේ කොටස තියෙන්නේ එතකොට අපිට ඩයෝඩ් වලට යන්න කලින් මෙන්න මේක ඉස්සෙල්ලා අඳුර ගන්න ඕන මොකද්ද මේ p type එකේ ඊට පස්සේ මේ n type එක කියන්නේ මොකද්ද කියන්නේ අපිට ඉස්සෙල්ලා ඉගෙන ගන්න සිද්ධ වෙනවා එතකොට මෙන්න මේ තියෙන්නේ අන්න එකට යන ආකෘතිය තියෙන්නේ මේක මේ n සහ p කියන දෙකොල්ලෝ යම් කිසි ක්‍රියාවලියක් යටතේ මේ දෙක එකතු කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම අපි පල්ලෙහ රූපෙට ආවට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මේක තියෙන ආකාරය. හරිද? එතකොට මේ පැත්තෙන් මේ තියෙන n type එක සහ අනිත් පැත්තෙන් p type එක තියෙනවා. ඒ වගේම මෙන්න මේ පැත්තේ තියෙනවා n type නම් අපිට තියෙනවා ධන sorry ඍණ ආරෝපණ තියෙනවා. ඒ වගේම මේ පැත්තේ p type එක අපි ගත්තාම ඒකේ තියෙනවා ධන ආරෝපණ. එතකොට p type එකේ holes තියෙනවා. n type එකේදී අපි කිව්වොත් එහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරිද? එතකොට අපි බැටරියකින් අපි මෙන්න එකට සප්ලයි එකක් දෙනවා නම් අපිට සිද්ධ වෙනවා p type එක පැත්තට දෙන්න. ඒ කියන්නේ ඇනෝඩ් පැත්තට දෙන්න. මේ මම පෙන්වන පැත්තට දෙන්න වෙනවා. එතකොට මේකෙන් කරන්නේ මේ පැත් p පැත්තේ තියෙන holes ටික තල්ලු කරනවා n type එක පැත්තට ඊට පස්සේ n type එක පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස් ටික තල්ලු කරනවා p type එක පැත්තට. ඉතින් මේ දෙක වළක්ව ගන්න මෙන්න මෙතන තියෙනවා depletion layer එකක්. මෙන්න මෙතන තියෙනවා depletion layer එකක්. මෙන්න මේ විදිහට අපි මේ පැත් ඒ කියන්නේ n type එකේ ඉඳන් p type එකට p type එකේ ඉඳන් n type එකටත් ඉලෙක්ට්‍රෝන ටික යවනකොට මේ දෙපැත්තෙන් බ්ලොක් කරන්න ඒ කියන්නේ මේක හැමතිස්සෙම සිද්ධ වෙන්නේ නැති වෙන්න මේක બ્લોක් කරගෙන ඉන්න මැදින් තියෙනවා depletion region එක. හරිද? මේ තියෙන depletion region එක. එතකොට මේකින් කරන්නේ සමානේව විකර්ෂණය කරනවා අසමානේව ආකර්ෂණය කර ගැනීමක් තමයි මෙයා කරන්නේ. ඒ වගේම මෙයා නිකන් අපි කිව්වොත් එහෙම ඕක සාමාන්‍යයෙන් කරන්නේ ඕක අපි හඳුන්වනොත් එහෙම නිකන් density gradients කියලා අපි ඒකට කියන්නේ. ඒ කියන්නේ දෙපැත්තට move වීමට බැරි වෙන්න සෑදී ඇති කොටසක්. මේ මේ දෙපැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන සහ holes දෙපැත්තට move වෙන්න බැරි වෙන්න මේ දෙක block කරලා තියෙන කොටසක් තමයි මෙන්න මේ depletion region කියලා අපි කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මේකට barrier potential කියලාත් අපි මේක හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ barrier potential කියන්නේ බාධක මේකේ බාධක විභවයක් ඇති කරගෙන තියෙන්නේ. හරිද? එතකොට මේකේ තියෙන මේ දෙපැත්තෙන් තියෙන charge carriers දෙපැත්තට ගෙන යාමට දෙන්නේ නැහැ. හරිද? මෙයාගේ charge carriers අරයන් ඕන නම් මෙයාට තියෙන වෙනම barrier potential voltage එකක්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම සිලිකන් බැරියර් පොටෙන්ෂන් එක වෝල්ටේජ් එකනවා 0.6ක් සහ 0.7ක් අතර වෝල්ටේජ් එකක්. ඒක දුන්නොත් මෙන්න මේ ආකාරයට දෙපැත්තට අර මේ මේ හෝල්ස් ටික මේ මේ n පැත්තරත් n පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික දකුණු අත පැත්තරත් අන්නේ ආකාරයට තල්ලු කරගන්න පුළුවන්. හරිද? මොකද
මේ ඉන් පැත්තෙත් තියෙනවා මේ හෝල්ස් තියෙනවා ඒ පැත්තර මේ හෝස් ටික එකතු කරගන්න පුළුවන් ඊට පස්සේ ඒ පැත්තේ ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒ ඉලෙක්ට්‍රෝන ටික දැන් P type එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම ඉන් පැත්තර තල්ලු කරගන්න පුළුවන් එතකොට ඉන් පැත්තේ තියෙන හෝස් ටික ඔක්කොම මේ P පැත්තට තල්ලු කරගන්න පුළුවන් ඔන්න ඔය ආකාරයට ඔය වැඩේ කරගන්න පුළුවන් හරිද එතකොට මේක සිද්ධ වෙන්න නම් මෙන්න මේ බැරියර් පොටෙන්ෂියල් වෝල්ටේජ් එක ඕවර්කම් කරන්න ඕනේ. හරිද? මේ ආකාරයට කන්ඩක් කරන්න නම් මෙන්න මේ බැරියර් පොටෙන්ෂියල් වෝල්ටේජ් එක ඕවර්කම් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේක ඕවර්කම් කරොත් මෙතන තියෙන විඩ්ත් එක පොඩ්ඩක් ඒ කියන්නේ පළල අඩු වෙලා මෙන්න මේ මම පෙන්නන පළල අඩු වුණාට පස්සේ ඕක හරහා දෙපැත්තට අපිට කරන්ට් එකක් අරන් යන්න පුළුවන් මේක එක පැත්තකට අරන් යන්න පුළුවන් කරන්ට් එක ඒ කියන්නේ ඇනෝඩ් ඉඳන් කැතෝඩ් වලට අරන් යන්න පුළුවන් කරන්ට් එක මේකේ පළල අඩු කරාට පස්සේ අපිට පුළුවන් ඒකේ මේක සදාහන් කරලා තියෙන ආකාරයට අපිට ලොකු කරන්ට් එකක් ඒක හරහා අරන් යන්න පුළුවන් මම ඒක දෙපැත්තට කියලා කිව්වේ මොකද මේකේ රිවර්ස් බයස් වෙනකොටත් මේකේ වෙනම ආකාරයක් තියෙනවා ඒක ගැන මම ඔයගලන්ට ඉස්සරහට කියලා දෙන්නම් දැන් මම කියලා දුන්නේ ෆෝවර්ඩ් බයස් වෙන එක ඒත් ඔයගොල්ලෝ දැන් මේක ඩයෝඩ් එකක් කියලා ගන්න එපා මේක සාමාන්‍යයෙන් නිකම් PN ජංක්ෂන් එකක් කියලා හිතා ගන්න. එතකොට දැන් මම මේකට දෙනවා බැටරි සප්ලයි එකක්. මේ බැටරි සප්ලයි එක දෙනකොට බැටරියේ ධන පැත්ත අපි සම්බන්ධ කරනවා P පැත්තට. එහෙම නැත්නම් ඇනෝඩ් එකට අපි සම්බන්ධ කරනවා. ඒ වගේම නෙගටිව් පැත්ත අපි සම්බන්ධ කරනවා කැතෝඩ් වලට. හරි. එතකොට ඕගොල්ලෝ දන්නවා ධන පැත්ත ඉඳන් ඇනෝඩ් වලට ධන යනවායි කියන්නේ I ගමන් කරනවා ඒ පැත්තට. අනිත් පැත්තේ I රිනවල්ට එනවා හරිද දැන් මොකද්ද වෙන්නේ දැන් වෙන්නේ p පැත්තේ තියෙන හෝල්ස් ටික අර n පැත්තේ තියෙන හෝල්ස් a පැත් a ටික ඔක්කොම ඇදලා ගන්නවා ඒ වගේම p පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික එහා පැත්තට තල්ලු වෙනවා එතකොට n පැත්තට කරන්නේ a පැත්තේ තියෙන n මේ ඉලෙක්ට්‍රෝන ටික ඇදලා ගන්නවා p ටික ඔක්කොම තල්ලු කරලා දානවා අර එක වර්ගයේ ආරෝපණ මෙන්න මෙහෙම දෙපැත්තට තල්ලු කරගන්නකොට හරිද ඉලෙක්ට්‍රෝන ටික ආපස්සට දැන් n පැත්තේ ඉඳන් p පැත්තට තල්ලු කරනකොට ඊට පස්සේ හෝල්ස් ටික අනිත් අතට තල්ලු කරනකොට හෝල්ස් ටික p පැත්තේ ඉඳන් n පැත්තට තල්ලු කරනකොට මෙන්න මේකේ හරහා කරන්ට් එකක් ඇනෝඩ් ඉඳන් කැතෝඩ් වලට යනවා හරිද මේ විදිහට ඇනෝඩ් ඉඳන් කැතෝඩ් වලට කරන්ට් එකක් යනවා මේ හෝස් ටික මේ ආකාරයට n පැත්තට තල්ලු වෙනකොට ඒ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික අනිත් පැත්තට ගමන් කරනවා. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්නවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මේ අතර. එතකොට ඉලෙක්ට්‍රෝන ඔය අතර ගමන් කරනවා කියන කරන්ට් එක මේ අතර ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔය ඩිප්ලීෂන් රීජන් එකේ විඩ්ත් එක අඩු කරනවා. හරිද? එතකොට අර මං කිව්වේ බැරියර් පොටෙන්ෂියල් වෝල්ටේජ් එක තියෙනවා කියේ 0.6ත් 0.7ත් අතර කියලා. අන්න ඒක ඒ ඕකම් වුණා ගාම්ම ඕකේ විඩ්ත් එක අඩු කරලා මෙන්න මේ ආකාරයට I ගමන් කරනවා කරන්ට් එක ගමන් කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේක නිකන් ක්ලෝස් සර්කිට් එකක් වගේ තමයි. හරිද? මුලින් තියෙන විඩ්ත් එක අඩු කරනවා. විඩ්ත් එක අඩු කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට එතනින් එහාට යවනවා. එතකොට මේ ඩිප්ලීෂන් රීජන් එකේදී මෙන්න මේ ප්ලස් සහ මයිනස් හරිද මේ මෙතන තියෙන ධන මෙතන තියෙන හෝල්ස් UI ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනයි තියෙන්නේ එතකොට මේ ඩිප්ලීෂන් රීජන් එකේදී මේ දෙන්න ලොක් වෙලා ඉන්නේ හරිද මේ මෙතන ඉන්න දෙකොල්ලෝ ලොක් වෙලා ඉන්නේ එතකොට මේගොල්ලෝ අර සමාකාරයේ දේවල් මේගොල්ලෝ විකර්ෂණය කරනවා හරිද අසමාන දේවල් ආකර්ෂණය කරගන්නවා එතකොට මේක නිසා තමයි ඩිප්ලීෂන් රීජන් එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් පළලින් තියාගෙන ඉන්නේ හරිද එතකොට මෙයාගේ පළල තමයි ඔය තියෙන්නේ එතකොට එයාගේ අර එනර්ජි ගැප් එක තමයි ඔන්නතරින් ඔය ඊ දාලි වෙලා එහාට ඇඳලා තියෙන්නේ එතකොට මේක මෙන්න මේ ආකාරයට සමාන ඒවා මෙන්න මෙහෙම දෙපැත්තට දාලා තියෙන්නේ හරිද එතකොට ඔය ධන පැත්තෙන් තියෙන හෝල්ස් ඒ වගේම ඍණ පැත්තෙන් තියෙන ඉලෙක්ට්‍රෝන්ස් එතකොට මේ පැත්තේ p type එකේදී තියෙනවා
holes thiyena e wage ma anith patten api in patten gaththama eke thiyenawa electrons ඊට පස්සේ අපි ඊළඟට යන්න ඕනේ ආ මෙන්න මෙතන තියෙනවා 0.6 ත් ඊට පස්සේ 0.9 ත් කියලා සාමාන්‍යයෙන් ඉගෙන ගන්නකොට නම් 0.6 ත් 0.7 ත් කියලා කියන්නේ සිලිකන් බැරියර් පොටෙන්ෂියල් වෝල්ටේජ් එක ඒ වගේම ජර්මේනියම් බැරියර් පොටෙන්ෂියල් වෝල්ටේජ් එක කියන්නේ 0.3 ත් කියලා මේක ජර්මේනියම් නම් දාලා නැහැ සිලිකන් වෝල්ටේජ් එක විතරයි දීලා තියෙන්නේ ඒකට කමක් නැහැ එතකොට මම දැක්ක මේකෙදි කර්ව් එකක් තියෙනවා මේ තියෙන්නේ ඔතන දාලා තිනවා 0.4 වෝල්ටේජ් එක දැන් ඔය තියෙන ඔය ඉස්සෙන් ප්‍රමාණය ඔය A කියලා දාලා තින තැන තමයි 0.6 තියෙන්නේ ඉතින් ඔය 0.6 ආපු ගාම්ම ඔතනින් එහාට බැරිය පොටේෂන් එක කඩාගෙන ඔතනින් එහාට අර විඩ්ත් එක අඩු කරගෙන ධාරාවක් ගමන් කරනවා ඔය තියෙන්නේ උට්ට දාලා මිලියම්පියර් 10 20 30 40 50 කියලා දාලා තින්නේ අන්න ඒක තමයි ඒ දාලා තින්නේ එතකොට ඔන්නතන තමයි ඔය බැරිය පොටෙන්ෂියල් වෝල්ටේජ් එක තියෙන්නේ. එතකොට අපි ඒක හඳුන්වනවා නී වැලියු එක කියලාත් අපි ඒක හඳුන්වනවා. මම මේ වගේ ඉස්සරහට දැන් අපි PN junction diode වලට ආවට පස්සේ මම මේ curve එකත් එක්ක මම මේ ගැන කතා කරනවා. එතකොට අපි ඒක ගැන වැඩිදුර ඉගෙන ගමු. එතකොට මේකට අපි දෙන වෝල්ටේජ් එකත් එක්ක අර බැරිය පොටෙන්ෂියල් එක ඕවර්කම් කරාට පස්සේ මේ හරහා හෝල්ස් ටික එන් පැත්තරත් එන් පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස් ටික පී පැත්තරත් මෙන්න මෙහෙම තල්ලු කර ගැනීමක් සිද්ධ කර ගන්නවා හරිද ඊට පස්සේ මේ පැත්තේ ඔය එන් ටයිප් එක පැත්තර අපි කියන ඩෝනර් කියලා ඊට පස්සේ පී ටයිප් එක පැත්තර කියන අපි ඇක්සෙප්ටර් කියලා අපි කියන්නේ ඒ කියන්නේ අර එන ඒ කියන්නේ මේකේ අර ආපහු මේක කැරකිලා එනකොට ආයි ඒ පැත්තෙන් අපිට එනවා හෝල්ස් අපිට එනවා හරිද අනිත් පැත්තේ මෙහාට අපි ඉලෙක්ට්‍රෝන්ස් තල්ලු කරනවා එතකොට ඕකේ තියෙනවා ඩිෆියුෂන් කියලා ඒක මම මේ හෙව්වේ ඩිෆියුෂන් මේකේ නෙමෙයි අනිත් එකේ වගේ ඇත්තේ මේකේ තියෙන්නේ මේ ඩිෆියුෂන් කියලා කියන්නේ මේ හෝල්ස් සහ ඉලෙක්ට්‍රෝන්ස් ට්‍රාන්ස්ෆර් වීම ඒ කියන්නේ ගමන් කිරීම තමයි මෙන්න මේ ඩිෆියුෂන් කියලා කියන්නේ එහෙම නැත්නම් ඩිෆියුෂන් කරන්ට් කියලා කියන්නේ මෙන්න මේක තමයි. එතකොට මේ හෝල්ස් හා මේ කරන්ට් එක මේ සෝරි ඉලෙක්ට්‍රෝන්ස් ගමන් කිරීම. එතකොට මෙන්න මෙතනින් මම දාලා තියෙන මේ ඩිප්ලීෂන් රීජන් එක මේකේ පළල. හරිද? මේකේ පළල මේ N type එක සහ P type එකේ පළල මත වෙනස් වෙනවා. මෙන්න මේ පළල මත වෙනස් වෙනවා. එතකොට මේ දින කැරියර් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙන මේ විඩ්ත් එකත් වැඩි වෙනවා. මෙතන තියෙන මේ ඩිප්ලිෂන් රීජන් එකේ තියෙන විඩ්ත් එකත් වැඩි වෙනවා. D කියන නැහැ ඩිප්ලිෂන් රීජන් විඩ්ත් එක වැඩි වෙනවා. එතකොට මම දැන් හිතනවා ඕගොල්ලන්ට මේකෙදි මේකෙදි ඕගොල්ලන්ට මම හිතනවා දැන් ඕගොල්ලන්ට PN junction theory ගැන ඉගෙන ගන්න ඇති කියලා. PN junction එකේ සිද්ධ වෙන දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එතකොට මේකෙදි මේ තියෙන්නේ අපි දෙන වෝල්ටිතාවය. එතකොට මේ තියෙන්නේ පම්මින්නේ ගැත්තේ මේ තියෙන්නේ බැරිය වෝල්ටේජ් එක. හරිද? එතකොට මේක පයින්කොට මේ ඩිප්ලිෂන් රීජන් එකේ මේ බැරිය වෝල්ටේජ් එක පයින්කොට එතකොට මේක හරහා ධාරාවක් ගමන් කරවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඩිප්ලිෂන් රීජන් එක කුඩා වෙනවා. හරිද? මේ පැත්තේ වෝල්ටේජ් එක වැඩි වෙන මේ හරහා ලොක් කරන්ට් එකක් කරන් යන්න පුළුවන්. හරිද? එතකොට මෙයා ඕවර්කම් කරන්නේ මෙයාට සිලිකන් එකක් නම් 0.6යි 0.7 අතර වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ. ඒ වගේම ජර්මේනියම් එකක් නම් ජර්මේනියම් එකේදී 0.3යි වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ. හරිද? ඒක ෆෝඩ් බයිස් කරන්න ෆෝඩ් කියන්නේ මේ ඩිප්ලිෂන් රීජන් එකේ දැන් අපිට තාම ford bias is best කියලා කතා කරන්න බෑ මොකද අපි pn junction diode පාඩමෙන් ආවේ තාම යන්නේ pn junction theory කියන්නේ එතකොට මට කියන්න වෙන්නේ මෙන්න මේ බැරිය වෝල්ටේජ් එක එහෙම නැත්නම් potential voltage එක silicon වල දිනම් 0.6 0.7යි ඒ අතර කියලා ඊට පස්සේ germanium වල නම් 0.3 3යි අතර කියලා. ඒ කියන්නේ 3 0.3 යනකොට මේ විදිහට
මෙන්න මේ විදිහට ඕකම් කරනවා. හරිද? මේ විදිහට ඕකම් කරලිලා මේකේ කරන්ට් එක තරහ යනවා. හරිද? එතකොට මම මෙන්න මෙතනට එනකන් ගෙන ආපු ටික ඕගොල්ලන්ට හොඳට අධ්‍යයනය කරොත් එහෙම මේකේ පළවෙනි කොටස ඕගොල්ලන්ට ඔළුවට දාගන්න පුළුවන්. ඉතින් මේකේ දෙවෙනි කොටස එහෙම නැත්නම් PN junction diode ගැන. Diode ගැන මම ඊළඟ දවසේ ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒක ඉවරුනහම අපි සෙනර් පටන් ගන්නවා. සෙනර් diode පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඉවරුනාට පස්සේ සෙනර් නෑ මේක මේක ගියාට පස්සේ diode ගැන කතා කරනවා. diode ගැන කතා කරනකොට ඒක signal diode ගැන කතා කරන්න ඕනේ. power diode ගැන කතා කරන්න ඕනේ. ඊට පස්සේ ඒ වල රෙක්ටිෆිකේෂන් ගැන කතා කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ඉවරුනහම තමයි අපිට සෙනර් diode ගැන කතා කරන්න වෙන්නේ. එතකොට සෙනර් diode කියන්නේ වෝල්ටේජ් රෙගුලේටර් එකට විදිහට භාවිත කරන diode එකක්. එතකොට අපි ඒක ගැන ලොකු දෙයක් කතා කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා ට්‍රාන්සිස්ටර් ගැන කතා කරන්න. අපි ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් ගැන කතා කරනවා. එතකොට බයිපෝලර් ජන්ක්ෂන් ට්‍රාන්සිස්ටර් ගැන අපි එතකොට කතා කරන්නේ. මම හිතනවා ඕගලන්ට මේකෙදී ඕගලන්ට වෙලාවත් එක්කම ලොකු දැනුමක් මේක ගන්න පුළුවන් වෙයි කියලා. හරි එහෙනම් අපි එහෙනම් ඊළඟ පාඩුවෙන් ඕගලන් හම්බ වෙනවා. එහෙනම් ඊළඟ පාඩුවෙන් මීටත් වැඩිය ලොකු දෙයක් ඕගලොත් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, හම්බවමු, ස්තුතියි.